කරන ආකාරය දැක්වන ඉස්තරයයි අපිට සංස්කාරය. ඇත්ත වශයෙන්ම මේ දුක්වල ඇතිවන ආකාරය දුක් සමුදය සත්‍ය විස්තර කිරීමක් පටිච්ච සමුප්පාදය තුළින් සිදුවන්නේ. ඒ එක් අතකින් අනික් අතට අපගේ මේ සංසාර ගමන මේ දුක්ඛ ස්කන්ධේ නතර කරලා අමා මහ නිවනින් සැනසෙන ආකාරයේ දක්වන්නේ පටිච්ච සම්පාදයේ ප්‍රතිලෝම වශයෙන් දැක්වීමේදී ඒදී නිරෝධ සත්‍ය අපට පෙන්වා දෙනවා. එතකොට මේ පටිච්ච සම්පාද ධර්මයේ ඊටාම ගම්භීරයි ඊටාම ගැඹුරුයි. බුදුරජාණන් වහන්සේ දවසක් ආනන්ද මහග ආනන්ද ස්වාමීන් වහන්සේට වදාළා ගම්භීරෝචායන් ආනන්ද පටිච්ච සමුප්පාදෝ ගම්භීර අවභාසෝච්ච ඒකස්ස ආනන්ද ධර්මස්ස අනුභෝධා අක්ති වේදා ඊවම්‍යම් සජා සංසාකුලක ජාතා ගුලා ගුණික ජාතා මුංක බම්බක භූතා අපායන් දුබ්බකින් සංසාරන් නාති වච්චති කියලා. ඒකින් අදහස් කරන්නේ ගම්භීරෝචායන් ආනන්ද පටිච්ච සමුප්පාදෝ ආනන්දය මේ පටිච්ච සමුප්පාදයේ ධර්මයේ ඊටාමත්ම ගැඹුරුයි. ගම්භීර අවභාසෝච ගැඹුරු විචේතමයි පෙනෙන්නේ පෙනෙන්නේ අවබෝධ වන්නේ. ඒතස්ස ආනන්ද ධම්මස්ස අනනුබෝධා අත්පති වේදා ඒ ගම්භීරෝ පටිච්ච සමුප්පාදය අනනුබෝධා අත්පති වේදා අවබෝධ නොකළ නිසා පත්‍යස්ස නොකළ නිසා ඊරුම්‍යම් සජා මේ සත්තු ලෝකයා මේ ලෝකයේ සිටින සත්‍යයා සංසාරකුලක ජාතා හරියට මේ පැටලිච්ච නූල් බෝලයක් වගේ අවුල්දාලා උපසංස්කාර අවුල්දාලා විකටිලා නරින් සම්බදාලේ පැටලී සිටින්නාසේ මේ සංස්කාර තුන දඟලමින් අපායන් දුක්ගතින් සංසාරන් නාතිවත්තති මේ සංසාරයෙන් මේ අපාය දුක්ගති සහිත සංසාරයේ ඉක්මවා යන්නේ නැතය. अवबोध अवबोध कर संसार गमने नवत नवत निबंधन गिलने මේ දුක අනුභව කරනවා කියන එකයි ඒකේ තේරුම. එවැනි ගැඹුරු ධර්මයක අවබෝධයක් ඇත්ත වශයෙන්ම නිවන් ලබන්න උත්සාහ කරන කාටෝ කිදීම ඉතාමත්ම අවශ්‍යයි. හොඳයි, අපි පටිච්ච සමුප්පාදයේ පිළිබඳව ඉතා සරල කරුණ කීපයක් පමණක් අපි ඉදිරිපත් කරනවා. මොකද ඒ ගැඹුරු කාරණු ඉදිරිපත් කිරීම ප්‍රයෝජනවත් වන්නේ නැහැ සමටම තේරෙන්නේ නැති නිසා. දැන් කල්පනා කරන්න මේ පින්වත් අය අප උපදුන දවසේ ඉඳලා මේ මොහොත දක්වාම කොයිතරම් දුකක් අපි ඉන්නද කියලා. ඉපදුනේ අඬ අඬ මහා දුකකින්. ඊට පස්සේ ඉපදිච්ච මොහොතේ සිටන් මේ මොහොත දක්වාම මේක ආකාර දුක්ව දුක් අපි විඳින්නේ මේ ගමන් කරන්නේ. වේලාවකට කායික දුක් ලැබෙනවා, තවත් වේලාවකට ශාරීරික දුක් ලැබෙනවා. ප්‍රිය වස්තුන්ගෙන් ප්‍රිය පුද්ගලයන්ගෙන් ඈත් වීමේ දුක තව වේලාවක් ලැබෙනවා. අප්‍රිය පුද්ගලයන් ඇසුරු කිරීමේ අප්‍රිය දේවල් ලැබීමේ දුක තවත් අතකින් ලැබෙනවා. රූප දුක් ලැබෙනවා. කාකාර එනම් දැනුම් වැනි දේවල් වලට අපි බුදුරු වෙනවා. කායික දුක් ලැබෙනවා, මානසික දුක් ලැබෙනවා. මේ දුක නැහැ කියලා කෙනෙකුට කවදාවත් කියන්නට බෑ. ඒකේ කාන්ත සත්‍යයක්, ඒකාන්තම දුක් සත්‍යයයි. එතකොට නැවත නැවත අපි මේ විදිහට දුක් අනුභව කර කර යනකොට අපිට ඒකාන්තින්ම ජරා දුක එනවාමයි, ව්‍යාධි දුක එනවාමයි, මරණ දුක එනවාමයි. මේතරම් දුක් ගොඩක් අපට ඉදිරියේ එන්නටක් තියෙනවා, තවත් දැන් විඳලා තිබෙනවා. මේ දුක් ගොඩ ඇතිුනේ ඇයි? දැන් කල්පනා කරන්නට අපි ඉස්සෙල්ලා මේ ලෝකෙට මේ ජීවිතේට මේ ජීවිතයේදී උපදුනේ නැත්නම් මේ දුක අපට තියෙනවද?
මේ දුකක් අපට ඇති වෙන්නේ නැහැ අපි ඉපදුනේ නැත්නම් අපි ඉපදුන නිසාම මේ දුක අපට විඳින්න තෝෂිදේලා තියෙනවා ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සම්බවන්ති ඉරු නීතස්සෝ තීවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති කියලා මේ ජාති නිසාම ජරා දුක එනවා ව්‍යාධි දුක එනවා ශෝක කරන ඒවා විලාප කරන ඒවා කායික දුක් මානසික දුක් ආදී අනන්ත ප්‍රමාණ මේ දුක් කන්දරව මේ දුක් දුල මේ දුක් පර්වතේ නැවත නැවත ඇති වෙනවා මේ ක්‍රසාකත් පැහැදිලි මේ දුක ඇති වුණේ කුමක් නිසාද අප ඉපදුන නිසා ජාතිපක්ෂය ජාතිය නිසා ඒක කාටත් දැන් අවබෝධ වෙන්න ඕනේ එතකොට මේ ජාතිය කියන්නේ කුමක්ද ජාතිය කියන්නේ ඉස්සල්ලාම අප මේ මිනිස්ෙක් වශයෙන් කතා කරනවා නම් මව් කුසට පළමුවෙන්ම බිහි වූ අවස්ථාව මව් කුසෙන් එළියට ආපු අවස්ථාව නෙවෙයි මව් කුසට ඉස්සල්ලාම පිළිසිඳගත් අවස්ථාව සමහර විට මවෙක් දන්නේ නැහැ මාසයක් දෙකක් යනකම් තමගේ කුසට දරුවෙක් පිළිසිඳුණාද කියලා අර පිළිසිඳුණුගත් අවස්ථාවයි ජාතිය කියන්නේ එතකොට දැන් කල්පනා කරන්න මෙතන වැඩිහිටිය අය සෑම දිනක්ම සිටින්නේ අර ඉස්සල්ලා මව් කුසට පිළිසිඳගත් ඒ කලල් රූපයේ සහිත ඒ සිත ඇතුළේ ඇතුණාට පසුව යම් කෙනෙක් කවර ආකාරයක හේතුවක් නිසා හෝ දක්ෂා පිළීමක් කළා නැත්නම් ඒලා ඒ කල රූප අවස්ථාව දීදී විනාශ වී යන දෙයක් සිද්ධ වුණා කියල එහෙම වුණා නම් ඒ ඇති වෙච්ච ළමයාගේ කය සහ සිත පවතිනවාද කය සිත කය ඇති රැඳිනවාද සිත රැඳිනවාද කය රැඳින්නෙත් නැහැ සිත රැඳින්නෙත් නැහැ එතකොට කය සහ සිත වැඩි වැඩි පැවතුනේ කුමක් නිසාද අර ප්‍රතිසන්දියේ ගෙනදුන්නු මේ ලෝකේ ඉස්සල්ලාම පහළ වෙච්චි සිත පැවතුණු නිසා දැන් ඒක පැහැදිලි වෙන්න ඕනා අපේ ඉස්සල්ලාම උපශේෂ සිතක් පහළ වෙච්චි නිසා එතකොට අපිට මේ ඇසක් කනක් නාසයක් දිවේ ශරීරයක් කිසිදයක් නැහැ කලල රූපේ කියන්නේ තාසුන් රූපයක් ඒක පොත්වල කියන්නේ මේ අසුලොම්මක වත්තෙල් බින්දුවක් ඔබලා ඒක අඟට ගත්තොත් ඒ අසුලොම අස්වේපුගේ ලෝමයක් අග තියෙන තෙල් බින්දුවක් වගේ කුඩා දෙයක් කියලා කොහොමවත් ඒ අවස්ථාව සිඳලා නැති කරලා දැම්මනම් ඊට පසුව ඒ නිසා ඇති වෙන රූප කොට හෝ නාම කොට ඇතිවන්නේ නැහැ ඒකෙන් අපට තේරෙනවා ප්‍රතිසන්දිය ගෙන දුන්න සිත නිසා මේ නාම රූප ලැබුණය කියලා එතකොට එතන කතා කරන්නේ කුමක්ද බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරනවා විඥාන පත්‍ය නාම රූපං කියලා මේක කාටද දැන් පැහැදිලි වෙන්න ඕන ඉතාම සරල කරුණක් ගැඹුරු ධර්මයක් විතර සරල වශයෙන් අවබෝධ කර ගන්න. ඒ සරල දැනුම හව ප්‍රමාණවත් වීවි අපට අවශ්‍ය නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීමට. එතකොට ඒ ප්‍රතිසන්දිය ගෙන දුන්න විඥානයේ නිසා නාම රූප ඇති වුණා. මොනවද නාම කියන්නේ? මොනවද රූප කියන්නේ? ඉස්සල්ලාම ප්‍රතිසන්දිය ගෙන දුන සිත ඇති වුණා. ඒ සිත ඇති වෙනකොටම ඒ භවයට ආශා කරන සිත නැවත නැවත සිත් පරම්පරාවක් ඒකට අනුකූලව ඇති ඇති වී නැති වී නැති වී යනවා අර පසුව ඇති වෙන ඔක්කොම සිත් පරම්පරාව ඇතිගන්නේ කුමක් නිසාද අර මුලින්ම ඇති වූ ප්‍රතිසන්දිය ගෙන දුන්න මේ ලෝකයේ ඉස්සල්ලාම පහළ වුණු ප්‍රතිසන්දි විඥානයේ නිසා අපි ඒකට භවාංග සිත කියලා දැන් ප්‍රකාශ කරමු මෙතන සිට. එතකොට මේ භවාංග සිතේ පැවැත්ම නිසාම පසුව ඇතිවෙන සිත් පරම්පරාව ඇති වී ඇති වී නැති වී නැති වී යනවා. අර භවාංග සිත ඇති වෙනකොට මා කණින් කියවා කලල රූපී කියන්නේ කාසුළු රූපයක් ය. ඒ රූපය මව ගන්නා ආහාර හා විනක් හේතු නිසා ක්‍රමයෙන් වැඩෙන්නට පටන් ගන්නවා
හරියට මේ ඉස්සරහින් තියෙන පොල් ගහක පොල් මල තියෙන ගෙඩි කාලා ඒකේ මන්ද මලයකුත් නැහැ කටුවකුත් නැහැ වතුරක් නැහැ පොල් මෙල්ලකුත් නැහැ මොකක්වත් නැහැ ඉස්සල්ලම පසුව එන්න එන්න ක්‍රමයෙන් අර කලින් නොතිබිච්චි පොල් කටුව හැදෙනවා පොල් වතුර හැදෙනවා පොල් මඳ හැදෙනවා පොල් මෙල්ල හැදෙනවා අන්න ඒ වගේ අපේ ජීවිතයේ පටන් ගන්නකොටම මෝකුස පිළිසිඳ ගන්නකොටම තිබුණේ නැති මේ අර කලර රූප අවස්ථාවේ තිබුණේ නැති රූප කොටස් ක්‍රමයෙන් වැඩෙන්නට පටන් ගන්නවා. එතකොට මේ දී ගැඹුරු කාරණාවක් ඉගෙන දේශනාවේ සඳහන් වෙනවා. විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය විඥානං කියලා. ඒ කියන්නේ අර ඉස්සල්ලාම හතගත් සිත නිසා නාම රූප පරම්පරාව අර මං විස්තර කළ ආකාරයට ඇති වෙනවා. අර ඉස්සල්ලාම හතගත් සිත නිසා පසුව පසුව ඇති වෙන සිත් හට ගන්නවා. ඉස්සල්ලාම හතගත් ප්‍රතිසන්දි සිත නිසා ඒකට අනුකූලව ඒ කර්ම ශක්තියට අනුකූලව අපේ ශරීරය වැඩෙනවා. එතකොට විඥාන පත්‍ය නාමං විඥාන පත්‍ය රූපං විඥාන පත්‍ය නාම රූපං විඥානේ නිසා සිත ඇති වෙනවා. ඒ කියන්නේ ප්‍රතිසන්දි විඥානේ නිසා ප්‍රතිසන්දි විඥානේ නිසා මේ රූප කොටස් නිවත නිවත දැනෙනවා. ඒ දෙකම එකට අල්ලලා අපි කතා කරනකොට මේ ප්‍රතිසන්දි විඥානේ නිසා මේ නාම රූප දෙකම ඇති වෙනවා. මේකත් පැහැදිලි කාරණාවක්. එතකොට විඥානයේ නිසා නාම රූප ඇති වෙනවා. ඒකම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාම රූප පත්‍ය විඥානම්. මේ විඥානය පවතින්නේ නාම රූප දෙක නිසාය කියලා. ටිකක් පැටලි සහිත කතාවක්. ප්‍රතිසන්දි විඥානය නිසා නාම රූප ඇති වෙන අය නාම රූප නිසා ප්‍රතිසන්දි විඥානය පවතිනවායි කියන එක. ඒක උපමාවකින් විස්තර කළොත් ලී දෙකක් එකට හේතු කරලා හිතවලා තියෙනකොට එක ලීයක් නිසා අනිත් ලීය පවතිනවා. අනිත් ලීය නිසා ඊට අනිත් පැත්තේ තිබෙන තියෙන ලීය හේතු. ඒත් ලී තිබෙන අනිත් ලීය පවතිනවා. එකක් අනිකට හේතු වෙනවා. මේකට කියන්නේ අඤ්ඤමඤ්ඤ පත්‍ය කියලා. ඒ වචනේ අමතක වුණාට කමක් නෑ. එකිනෙකට හේතු වෙනුන් උපකාර වෙනුන් දෙකම පවතිනවා. අර ලී දෙක එකට හේතු කරලා සිටවලා තියෙනවා වගේ. මෙන්න මේ වගේ ඉස්සල්ලාම ඇතිවෙච්චි ප්‍රතිසන්දි සිත අර පසුව ඇති වෙන නාම රූප නිසා පවතිනවා. පසුව ඇති වෙන නාම රූප ඉස්සල්ලා ඇතිවෙච්චි ප්‍රතිසන්දි සිත නිසා ඇති වෙනවා. මේක බුදු පියාණන් වහන්සේ පැහැදිලිවම වදාලා විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය විඥානං කියලා. දැන් මේ ඇයට පින්වන්නේ පින්නියන්නට ඕනේ. මේ ප්‍රතිපටිච්ච සම්පාදේ කියන්නේ වෙන කිසිවක් නෙවෙයි, අපේ සංසාර ගමන පවතින ආකාරයයි මේ විස්තර වන්නේ. හේතුඵල දෙකක් කියන එක අවබෝධ වන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදේ පිළිබඳ දේශනා බොහෝ ආකාරයෙන් නිරීක්ෂිත දේශනා කළා. එකම ආකාරයකින් නෙවෙයි, සෑම අවස්ථාවකදීම වගේ දේශනා කළේ. ඉති ඉමස්මින් සති ඉදන් හෝති ඉමස්සු පාදා ඉදන් උත්පජ්ජති. ඉති ඉමස්මින් අසති ඉදන් නහෝති ඉමස්සු නිරෝධා ඉදන් විරුජ්ජති. යදිදං අවිද්‍යා පච්චයා සංඛාරා ආදී වශයෙන් අර කාටත් පුරුදු පටිච්ච සමුප්පාද පාඨය. එතකොට ඒකෙන් අදහස් කරන්නේ ඉති ඉමස්මින් සති ඉදන් හෝති, මෙන්න මේ හේතුව තිබෙන නිසා මේ ප්‍රතිඵලය තියෙනවා. මේ හේතුව තිබේ නම් මේ ප්‍රතිඵලය තියෙනවා. ඉති ඉමස්මින් සති මේ හේතුව තිබෙන විට ඉදන් හෝති මේ ඵලය තිබෙනවා. ඉති ඉමස් උත්පාදා ඉදන් උපජ්ජති, මේ හේතුව ඇති වෙනකොට මේ ඵලය උපදිනවා. ඒක සරල කාරණාවක්. ඉති ඉමස්මින් අසිතේ දන්න හෝති, මේ හේතුව නැති වුණොත් මේ ඵලය නැති වෙනවා. ඉමස්ස නිරෝධා, මේ ඵලය නිරුද්ධ වීමෙන් හේතුව නිරුද්ධ වීමෙන් ඉමන් නිරුද්ධති ඉදන් නිරුද්ධති මේ ඵලය නැති වෙනවා. මේ හේතුඵල දෙකක් මේ ගැන කතාව.
මේ හේතුයෙන් මේක හැටියෙනවා මේ හේතුව නැති වෙනකොට මේක නැති වෙනවායි කියලා. දැන් අපි මුලින් පටන් ගත්තේ නැවත සිහිපත් කිරීමක් පිටින් මේ මහා දුක්ඛ ස්කන්ධයේ ප්‍රතිඵලයක්. මේ ප්‍රතිඵලයේ ඇති වුනේ කුමක් නිසාද? අපට අප ඉස්සල්ලාම මේ මෞතුසේත පිටිසිඳ ගන්න ප්‍රතිසන්දී විඥාණය ඇති වූ නිසා. මේ මහා දුක්ඛ ස්කන්ධයේ පවතින්නේ ඒ ආකාරයට. එතකොට මේ විඥාණය කියන්නේ නිසා ඒ හේතුව නිසා අපට මේ පසු ඇතිවෙච්චි නාම රූප සම්පතිය ඇති වුණා. ඒකයි කියන්නේ දක්වා. දැන් මේ නාම රූප දෙක මේ විදිහට වැඩිගෙන යනකොට කලින් නොතිබිච්චි අපගේ ශරීරයේ තුල මව කුසේදී හට ගන්නකොට නුන්. උපදිනකොට පහළ නුරු ඇහැ ඇති වෙනවා, කන ඇති වෙනවා, නාසය, දිව, ශරීරයේ අත්පය ඔක්කොම ඇති වෙන්නට පටන් ගන්නවා. දැන් කල්පනා කරන්න අර කලින් තිබ්බ නාම රූප අවස්ථාව, කලල රූප අවස්ථාවට පසුතත්ත්වය හැරි කෙනෙකු විනාශ කළා නම් අවර ආකාරයෙන් හෝ අර පසුව ඇති වෙන ඇස, කන, නාසය, දිව, ශරීරයේ අත්පය ඇතිවන්නේ නැහැ. ඒ වැටි වෙන්නේ හේතුවක් නැහැ. ඒක වැඩුන්නේ නැහැ. ඒක නිසා අර නාම රූප අර විදිහට ඉස්සල්ලාම මෞඛේත හටගත් විඥානයේ නිසා ඇති වුණා. ඒ නාම රූප ටික ඇතිවි යනකොට මේ අස කන නාසය දිව ශරීරයේ මනස කියන සලආයතන ආයතන හයක් ඇති වෙනවා. නාම රූප පච්චය සලආයතනං නාම රූප නිසා මේ ආයතන හයක් ඇති වුණා. ච ආයතන කියන එකයි චල ආයතන කියලා කියන්නේ. මොනවද ආයතන හත? ඇසත කියනවා, චක් ආයතනය, කනත කියනවා, ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන හය. චක් ආයතන, සෝත ආයතන, ගාන ආයතන, ජීව ආයතන, කාය ආයතන, මන ආයතන කියන පොය පොත්වල සඳහන් වෙන කරුණු. එතකොට දැන් අපි ටිකක් ගැඹුරින් හිතලා බලන්න ඇහැ කියන්නේ මොකද්ද? මේ අපිට පේන මේ සෞම් ගෝලයේ නෙවෙයි, ඒකේ තේමීමක් වෙන දෙන සම්පිසි ශක්ති විශේෂත් පරිචිතයක් තියෙනවා. ඒකයි චක්කායතන කියන්නේ. කන කියන්නේ මේ අපිට පේන පිටට තියෙන කනේ රූපේ නෙවෙයි, ශබ්දේ තේරුම් ගැනීමට, ශබ්දේ දැනගැනීමට හැකියන ස්ථානයක්. කම්පෝරේ තුල කම්බරේ ළඟ තිබෙනවා. අන්න ඒකයි සෝතප්ප සාද කියලා ඒවට කියන්නේ නාශත් එහෙමයි. එතකොට ඇහැ කියන්නේ කුමක්ද? දැන් අපි කතා කරන්නේ නාම රූප පත්‍ය සලආයතනම් කියන එක හොඳට පැහැදිලිව මතක තබාගෙන සමාධියෙන් යුතුව අසන්න, සමාධියෙන් යුතුව ඇසියේ නැත්තම් මේ ධර්මයේ අවුල් ගියුල් බවට පත් වෙනවා. ඉයනේකේ වරදක් හෝ ධම්මේ වරදක් නිසා නෙවෙයි, තමාගේ මනසේ තියෙන අවුල් සහගත කප්පේ නිසා. ඒක නිසා දැන් කල්පනා කරන්න නාම රූප පත්‍ය සලආයතන, නාම රූප නිසා මේ ආයතන හය ඇති වුණා. මොනවද? ඇහැ, කන, නාසය, දිව, ශරීරේ, මනස. ඇහැ කියන්නේ කුමක්ද? රූපයක්. කන කියන්නේ කුමක්ද? රූපයක්. නාසය කියන්නේ රූපයක්. දිව කියන්නේ රූපයක්. ශරීරය කියන්නේ රූපයක්. චක්ඛායතන, සෝතායතන, ගානායතන, ජීවායතන, කායායතන කියන්නේ ඔක්කොම සියල්ලම රූප. මනායතන කියන්නේ සිත. එතකොට එතන කතා කරන්නේ මොකද්ද? අර ඇහැ, කන, නාසය, ශරීරයේ, දිව ශරීරයේ කියන කොටස් පහම රූප. මනායතන කියන්නේ නාම. එතන කියන්නේ නාම රූප. අපි කතා කරේ නාම රූප පත්‍ය සලආයතන. ඒක නෙමෙයි කියන්නේ නැවතත් නාම රූප පත්‍ය නාම රූපං කියලයි කියන්නේ. තේරුණාද මන් දන්නේ? සලආයතන කියන්නේ ඇත්ත වශයෙන්ම නාම සහ රූප. නාම රූප නිසා සලආයතන ඇති වෙනවයි කියන්නේ නාම රූප නිසා නාම රූප ඇති වෙනවයි කියන එකයි.
මේ සංසාරයේ පැවැත්ම කියන්නේ නාම රූප පරම්පරාව ඇති ඇති නැති නැති යන ආකාරයයි. ඒක මෙන්න මේ කතාව නිසා නාම රූප පත්‍ය සලායතනම් කියන්නේ නාම රූප පත්‍ය නාම රූපන්න කියන කතාවයි. අන්න ඒක නිසා බුදු පියාණන් වහන්සේ සමහර තැන්වලදී වදාලා විශේෂයෙන්ම දීඝනිකායේ මහා නිධාන සූත්‍රයේ වැනි සූත්‍රවල නාම රූපත්‍ය සලායතනම් කියන්නේ නැතුව නාම රූපත්‍ය සක්ෂෝ කියලා. සමහර තැන්වල වදාලා නාම රූපත්‍ය සලායතනම් සලායතනම් පත්‍ය සක්ෂෝ කියලා. දෙකම එකයි වෙනසක් කිසිම එකක් නෑ. එතකොට දැන් අපි කතා කරගෙන ආවේ මේ නැවත නැවත සිහිපත් කරන්නේ කෙටියෙන් කෙටියෙන් මේ තින් අත්තයට මේ ධර්මයේ සුළුෙන් හෝ අවබෝධය වේවා යන කරුණාසිත තියෙන නිසයි. මේ තරම් විශාල දුක්ඛ ස්කන්ධයක් ගෙන දෙන මේ ශරීරයේ පැවතුනේ අප ඉස්සල්ලාම ඉපදිච්ච නිසා, ප්‍රතිසන්දි විඥානය ගෙන දුන්නේ නිසා, ඒ විඥානය නිසා කලින් නොතිබිච්ච නාම රූප ඇති වුණා. ඒ නාම රූප නිසා ඇසකන ආදී මේ ආයතන ඇති වුණා. ඒ ආයතන කියන්නේ නාම රූප. නාම රූප නිසා නාම රූප ඇති වුණා. ඒක නිසා ඊට පසුව නාම රූප පත්‍ය පස්සු සලායතන පත්‍ය පස්සු දෙකම එකයි. ඒ දෙවිදියටම බුදු පියාණන් වහන්සේ වදාරන තියෙනවා. දැන් අපි බලමු පස්සේ කියන්නේ මොකද්ද කියලා. පස්සේ කියන්නේ හැපීම. නමුත් මේ අපි මේසේක අතක් තිබෙනවට හැපෙනවා, කය යම් දීකට ගෑවුනාම හැපෙනවා වගේ හැපීමක් නෙවෙයි. ඊට වඩා සියුම් ඒක දැනෙන සිතක් තියෙනවා. කනට ශබ්දයක් ඇසුනහම ඒක දැනෙන සිතක් ඇති වෙනවා. නාසයට ගඳක් දැනනහම ඒක දැනෙන සිතක් තියෙනවා. ඒ වගේම දිවට සතක් දැනුණත්, කයට යම් ක්‍රියක් දැනුණත්, මනසට යම් කිසි දෙයක් දැනුණත් ඒ දැනෙන සිත් පරම්පරාවක් ඇති වෙනවා. මේකට කියන්නේ ඇහැයි රූපයයි ගැටීම නිසා ඇහි පහළ වන සිත ඇති වුණා. ඔන්න ඔය තුනටම පස්සේ කියලා කියනවා. අප නිතර ප්‍රකාශ කරලා තියෙනවා චක්කුංජ පටිච්ච රූපේච උප්පද්දති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. ඇසත් රූපයත් නිසා චක්කු විඥානය පහළ වෙනවාය. ඒ තුනේ එකතුවට පස්සේ කියනවාය කියලා. එතකොට මේ සින්මත් අය සලකන්න තේරුම් ගන්න ඉන්ද්‍රියම් වලට ඇස කන නාසය ආදී ඉන්ද්‍රියම් වලට අරමුණු හමු වුණාට පසුව ඒ අරමුණු තුළින් දැනීමක් ඇතිවීම ඇති වෙනවා. අන්න ඒ අරමුණුයි ඉන්ද්‍රියයි දැනීමයි කියන තුනම එකට එකතු කරලා කතා කරනකොට අප කතා කරනවා අප කියනවා පස්සය කියලා. ඒක තේරුම් ගන්නට ඕන. එතකොට දැන් අපි කතා කරේ නාම රූපත්‍ය පස්සෝ කියලා. දැන් හිතන්න උත්පත්තියෙන් අන්ධ මිනිහෙක් ඉන්නවා. නමුත් හිත තියෙනවා. ඔහුට රූප බලලා සිතක් ඇති කරගන්නට පුළුවන්ද? බෑ. හේතුව ඇහැ නෑ ඔහුට රූප බලලා සිතක් ඇති කරගන්න. උත්පත්තියෙන් බිහිරි මිනිහෙක් සිටිනවා. ඔහුට සිත තියෙනවා. නමුත් ශබ්දයක් අහලා ඒ ශබ්දය දැනගන්න සිතක් ඇති කරගන්න පුළුවන්ද? බෑ. මේකුව මොකද අර රූපේ නෑ, ඇහැ නෑ, ඒක නිසා රූප බැලීමේ සිතක් ඇති කරගන්නට බෑ. කන නෑ, මේ කම්පිත්ත නෙවෙයි, කනේ ශබ්දය ඇහෙන සෝතප් ප්‍රසාදය ඒක නැහැ. ඒක නිසා ඔහුට ශබ්ද අහලා දැනීමක් ඇති කරගන්නට බෑ. මේ දැන් බ්‍රහ්ම ලෝකවල අය බ්‍රහ්මීන්ට නාසය තියෙනවා මේ වගේ. නමුත් ගඳ සුවඳ දැනෙන ගහන ප්‍රසාදේ නෑ. දිව තියෙනවා, දිව තිබුණට රස දැනෙන ජීව ප්‍රසාදේ නෑ. කය තියෙනවා, කයට පොට්ටබ්බේ දැනෙන කාය ප්‍රසාදේ බ්‍රහ්මීන්ට නෑ. ඒවා ඉවත් වෙලා මේ අන්ධයෙන් උත්පත්තියෙන්ම දිහිරෙකුට මේ කනේ තියෙන කන් චෙත්ත තිබුණට ගහන ප්‍රසාදේ නෑ. ඒක නිසා ඒකෙන් ගහන මේක කියන්නේ ශෝත ප්‍රසාදේ නෑ. ඒ ශෝත ප්‍රසාදේ නැතිවීම නිසා ඔහුට ඇසින්නේ නෑ. එතකොට අපිට තේරුම් ගන්නට ඕන රූපපච්චයා පස්සු.
දැන් නාම රූප පත්‍යාපස්සෝනේ අපි කිව්වේ දැන් අපිට තේරෙන්න ඕනේ මේ රූපේ නිසයි පස්සේ ඇති වෙන්නේ කියලා රූප පත්‍යාපස්සෝ ඒක තමයි එතකොට අපි හිතන්න මේ රූප තිබුණත් අපේ හිත නැත්නම් අපට අදෝ නින්දකට වැටිලා ඉන්නවා නැත්නම් සිහිසන් නැතිලා ඉන්නවා නැත්නම් ඔපරේෂන් කරන්න වාගේ අවස්ථාවකදී අපේ සිහින නැති කරවලා තිබෙනවා ඒ අවස්ථාවේදී අපේ කන තියෙනවා ශබ්දයේ තියෙනවා කනට ශබ්දයේ වැටුණට ඒක දැනෙන සිතක් ඇතිවන්නේ නැහැ අපට අද නින්දකට වැටිලා ඉන්නවා මදුරෝ එහෙම කනවා කයක් තියෙනවා කන සත්‍යයක් තියෙනවා නමුත් දැනීමක් ඇතිවන්නේ නැහැ මොකද සිත් බවාංග ගැසෙලා සමහර විට නිදාගෙන ඉන්නවා ඇස් ඇරගෙන රූප ඇහැට තියෙනවා නමුත් ඇහැට රූප තේරුණට ඒ පිළිබඳ දැනීමක් ඇතිවන්නේ නැහැ එතකොට අර පස්සේ කියපු එක ඇතිවෙන්නට නිම්නනේ නාමය අවශ්‍යයි හිත අවශ්‍යයි හිතේ පැවැත්ම තිබිය යුතුයි ඒක නිසා අපි කියනවා නාම පත්‍යා පස්සෝ නාමය නිසා පස්සේ ඇති වෙනවා කියලා ඉස්සෙල්ලා අපි රූපේ නිසා පස්සේ ඇති වෙනවා කිව්වා පස්ව නාමය නිසා පස්සේ ඇති වෙනවා කිව්වා මේ දෙක එකතු කරලා අපි කතා කරනකොට නාම රූප පත්‍යා පස්සෝ නාම රූප නිසා මේ පස්සේ ඇති වෙනවා මේ නාම රූප කියන්නේ සලආයතනමයි ආයතන හයමයි ඒක නිසා ඇහැ කන නාසය දිව ශරීරයේ නා රූප චිත නාම ඒක නිසා සලආයතන පත්‍යා පස්සෝ කිව්වත් එතන හරි දැන් මෙහෙම පස්සයක් ඇති වුණාට පසුව මොකද සිදුවන්නේ පස්සේ ඇති වෙච්ච ගමන්ම වේදනාවක් ඇති වෙනවා කොහොමද දැන් අපි බලමු මෙතන ලක්ෂණ තරුණ කාන්තාවක් සිටිනවා ඌට ඇලුම් කරන ප්‍රේම කරන තරුණයෙක් ළඟම සිටිනවා කලින් ඇලුම් කරපු ප්‍රේම කරලා පස්සේ තරහ වෙලා පින්නන්ට බැරි පස්සයක් උද්ගත කරගත්තු තවත් තරුණයෙක් ළඟම සිටිනවා ඒ වගේම භවනාව දිනු කරගත් පුද්ගලයෙක් ඒ ළඟම සිටිනවා කියලා. දැන් එහෙට රූපේ තිනුනා අර තරුණ කාන්තා රූපේ ලක්ෂණ රූපේ ඒ දකින්කොටම අර ප්‍රේමය කියන ආදරය කියන පුද්ගලයා කරේ ඒ රූපේ දැකීමෙන් සතුටක් ඇති වෙනවා. ඒක ඒ කියන කිනා කරේ ඒ කාන්තාව කරේ අමනාපයක් ඇති කරගෙන කලින් සම්බන්ධයක් තිබිලා හරි නැතුව හරි මොකකින් නිසා හෝ තමයින් පසු වෙන එයා දකින අනිත් පුද්ගලයාට ඒ රූපේ දකිනකොට තරහවක් දුක් වේදනාවක් ඇති වෙනවා කලින් පුද්ගලයාට සුඛ වේදනාවක් එකම රූපේ දුන්නා ඊළඟ පුද්ගලයාට දුක් වේදනාවක් ඒ රූපේ ලබා දුන්නා භාවනාව දියුණු කරගත් පුද්ගලයෙක් කියන රූපේ දකින්න මෙතන කාන්තාවක් කියලා හෝ ගෑණියක් කියලා ගන්න දෙයක් නෑ මේ උදුහම ගැලෙන්නේ සම්පූර්ණයෙන් නියම හතර වටින් දහතරව උතුරන දී වැක්කෙන රතු පාට මාස්දදල්ලක් නේද මේක මේ හනුකඩින් වැටිච්ච නිසා සමින් නැතිච්ච නිසා ගෑණියෙක් කියලා මිනිහෙක් කියලා පෙන්වට මේ උදුහම පමණක් ගැලෙව්වත් හැම සැත්තෙම ලී වැක්කරන මස් පිටක් පතවි ආපෝ තීජෝ වායෝ ධාතු මාත්‍රයක් ගෙහෙන් කොහෙද සමීස කොහෙද ශක්තිය කොහෙද ඔහුට ඇති වෙන්නේ සුඛයක්ද දුකයක්ද දුක්ඛයක්ද ඔහුට නැදහත් වේදනාවක් ඇති වෙනවා උපේක්ෂා වේදනාවක් එතකොට අර කාන්තාවට ඕනකමක් තිබුණේ නැහැ සුඛ වේදනාවක් වෙනකොට ඇති කර දීමට දුක් වේදනාවක් ඇති කර දීමට එහෙම නැත්නම් තේසා වේදනාවක් ඇති කර දීමට අපගේ බලන දෘෂ්ටි කෝණයට අනුකූලව අපගේ හැඟීම් අනුව අපගේ සංඥා අනුව ඒ රූපේ තුලින් කෙනෙකුට සුඛ වේදනාවක් තව කෙනෙකුට දුක් වේදනාවක් තව කෙනෙකුට උපේක්ෂා වේදනාවක් ඇති කරලා දෙනවා අර පස්සේ නොතිබුණා නම් එහෙම ඇහැට රූපේ ගැටුන්නේ නැත්තම් ඒ පිළිබඳ සිතිවිල්ලක් ආවේ නැත්තම් අර පසුව කියපු එකම වේදනාවක් ඇතිවන්නේ නැහැ. මේ වගේ තමයි කනට ශබ්දයක් ඇසුණාන් පස්සේ දැන් මම මේ කියන ධර්මයේ ඇහෙනකොට සමහර අයට සතුටු වේදනාවක් ඇති වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට නැදහත් වේදනාවක් ඇති වෙන්නත් පුළුවන්.
තවත් සමහර කෙනෙකුට අවශ්‍ය නම් පටික වේදනාවක් තරහ වේදනාවක් දුක් වේදනාවක් ඇති කර ගන්නත් පුළුවන් මොනවද මේ දිශා බාන්නේ අපිට කිසිවත් තේරෙන්නේ නැහැ කියලා. එතකොට එකම සද්දය කෙනෙකුට ශෝත ප්‍රසාදී වැටීම නිසා කෙනෙකුට සුඛ වේදනාවක් තව කෙනෙකුට දුක් වේදනාවක් තව කෙනෙකුට උපේක්ෂා වේදනාවක් ලබා දුන්නා. මේ ඇති උනේ කුමක් නිසාද? මේ ශබ්දය කණේ වැටීම නිසා ඒක දැනගන්න සිතක් පහළ වෙච්ච නිසා කණයි ශබ්දයයි සිතයි සෝත පක්ෂයේ ඒ පක්ෂයේ නිසායි වේදනාව ඇති උනේ. දැන් තේරෙන්නට ඕන පස්ස පච්චයා වේදනා කියන එක. පස්සේ නිසා වේදනාව අපට ඇති වෙනවා. නාසීත ගඳ සුවඳක් දැන්නත් එහෙමයි, දිවට රසක් දැන්නත් එහෙමයි, අයට ස්පර්ශයක් දැන්නත් එහෙමයි, මනසට නොයෙක් දේවල් අරමුණුනත් එහෙමයි. පස්ස පච්චයා වේදනා. පස්සේ නිරුද්ධ වුණොත් එහෙම, පස්සේ නැත්නම් එහෙම පස්සේ නැත්නම් වේදනාවත් නිරුද්ධ වෙනවා, වේදනාවත් නැති වෙනවා. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. ඒක පැහැදිලි වෙන්න ඕනේ. ගැඹුරු කරුණු මේ සරල කරුණු කාටත් තේරෙන්න ඕනේ. මේ අපේ සංසාර ගැනීමට සමුදේ සත්‍ය දැකීමට ඒක නිසා සුඛ වේදනාවක් ගෙන දෙන්නේ නැත්තම් කිසිවකට අපි ආශා කරන්නේ කිසිම කාන්තාවකට කිසිම කුලමේ කිසිසේකට අපි ආදරය කරන්නේ ආශා කරන්නේ ඒ තුළින් අපට සුඛ වේදනාවක් ඇති කර දෙන්නේ නැත්නම් කිසිම වස්තුවකට අපි ආශා කරන්නේ නැහැ ඒ වස්තුව තුළින් අපට සුඛ වේදනාවක් ඇති කර ගන්නට බැරි නම් ඇත්ත වශයෙන්ම ඒ වස්තු වේදනා ඇති කර දෙන්නා නී අපේ මෝඩකම නිසා ඒ වස්තු තුළින් වේදනා අප ඇති කර ගන්නවා. අපේ සංඥාවට අනුකූලව අප හිතන ආකාරයට අනුව. එතකොට ඒ පස්සේ නිසා වේදනාව ඇති වුණා. වේදනාව නිසා තණ්හාවක් ඇති වෙනවා. දුක් වේදනාවක් ඇති වෙච්ච ගමන් අපි සුඛ වේදනා විඳීමට බොහොම කැමති සංඥාවක් ආශාවක් තිබෙනවා. ඒ දුක් වේදනාව නැති කරගන්නට ආශාවක් පහළ වෙනවා. ඇයි දුක් වේදනාව නැති කරගන්නේ? දුක් වේදනාව නැති කරගන්නේ වෙන කිසිවක් නිසා නෙවෙයි, අපි සැපය විඳීමට ආශාවක් තිබෙන නිසා. සැපේ විඳින්නට කැමති ඒක නිසා දුක් වේදනාව අප නැති කර ගැනීමට දුක් වේදනාවක් ඇති වුණාට පසුව අප සිත් තුළ ආශාවක් ඇති වෙනවා. දැන් දුකක් නැති වෙච්ච ගමන්ම සැපයක් ලැබෙන්නේ උපේක්ෂාවක් මැදහත් වේදනාවක් ඇතිවන්නේ. අර මැදහත් වේදනාව විඳින්නට ආශාවක්. දුක නැති කරන්නේ මොකටද? දුක විඳින්නට කැමති නෑ. ඒක නැති වෙලා ඇති වෙන උපේක්ෂා වේදනාව විඳීමට අපි කැමති. මේ වේදනාවක් නැත්නම් ආශාවක් නෑ. ඒක නිසාම බුදුරජාණන් වහන්සේ වදාළා වේදනාපච්චයා සංහා වේදනා නිරෝධා සංහා නිරෝධෝ. වේදනාව නිසා තණ්හාව ඇති වෙනවා. වේදනාව නිසා වේදනාව නිරුද්ධ වීමෙන් තණ්හාව නැති වෙනවා කියලා හේතුවෙන් ඵලය. එතකොට මේ වේදනාව තුළින් තණ්හාව ඇති වෙන්නේ ඇයි? අපගේ තියෙන නොදක්කම නිසා, මෝඩකම නිසා. මෙතන ඉඳලා අවිද්‍යාව මෝඩකම නොදක්කම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. අවිද්‍යාව මෙතන ඉඳලා යන්නේ ඇහැ සහල වෙලා රූපේ ගැටිලා ඒ සිතින් විඥානයක් ඇති වෙච්ච පමණින් අවිද්‍යාව නැහැ. ඒක දැනීම මාත්‍රයක් ඇති වූ පමණින් අවිද්‍යාව එහි නැහැ. ඒක තුළින් සුඛ වේදනාවක් ඇති කරගෙන ඒකට ආශා කරන්නට පටන් ගන්නකොටම ඒක පසුපසින් ක්‍රියාත්මක වෙනවා. අවිද්‍යාව මොකද්ද? අවිද්‍යාව කියන්නේ අපි දන්නේ දුක් සමුදය සත්‍ය. මේක නිසා මේ ආශාව නිසා දුකක්ම ජනිත කරවන අය
සංසාරේ නිබක්න කරවන අය සසර දැනිවල ගැටි ගැහෙන අය කියන එක අප දන්නේ නැහැ. අප හිතන්නේ ආශාව බොහෝම හොඳ දෙයක්ය, තබා ගත යුතු දෙයක්ය, ඇලුම් කළ යුතු දෙයක්ය, මේ ආශාව අපට සැපදෙන දෙන දෙයක්ය කියලා වැරදි අවබෝධයක් තිබෙනවා. ආශාව ඇති වෙනකොටම දුකක් ඇති කරගෙනමයි ඇති වෙන්නේ ආශාව. පසුව මේක තේරෙවි. ඒ අවිද්‍යාව නිසා දුකේ පැත්තකින් තේරෙන්නේ නැහැ. දුක්ඛ සමුදය දුක ඇති වෙන හේතුව තේරෙන්නේ නැහැ. මෙන්න මේ හේතුව නිසා අර වේදනා පත්‍ය සංඥා වේදනාව නිසා සංහාව ඇති වෙනවා. දැන් මේක තේරෙන්නට ඕනේ. මේවා ගැඹුරු කරුණු නෙවෙයි. ගැඹුරු කරුණු මේවට අදාළ ඒවා බරපතල කරුණු තියෙනවා. ඒවම එකක්වත් ප්‍රකාශ කරන්නේ නැහැ. එතකොට ඒ වේදනාව නිසා තණ්හාවක් ඇති වෙනකොට ඒ තණ්හාව නිසා අපය ඒක අල්ලා ගන්නවා, දෙකිකට ග්‍රහණය කරනවා, උපාදාන කරනවා. සුඛ වේදනාවක් දෙන දෙන වස්තුව එක්කෝ, වස්තුව කියන්නේ ජීවි හෝ අජීවි, ඒ කියන්නේ කාමයක් තියෙන හෝ කාමයක් නැති කියලා සුඛයක් දෙන දෙනකොට අපිට දෙකිකට අල්ලා ගන්නවා මමය මගේ කක්කය කියලා එකතකින්. එහෙම නැත්නම් ඒ සැප වේදනාවම දැඩි කොට අල්ලා ගන්නවා මගේ සැප වේදනාව, මගේ දුක් වේදනාව කියලා තවත් අතකින්. මම මගේ කියලා අල්ලා ගන්නකොට අත් ආත්මයක් වශයෙන් ගන්න ආත්ම උපාදානේ ඇති වෙනවා. කාමයක් වශයෙන් අර වේදනාව අල්ලා ගන්නකොට කාම උපාදානේ ඇති වෙනවා. සමහර වෙලාවට වැරදි දෘෂ්ටියක් උපාදාන කරනවා. වැරදි සමහර වෙලාවට වැරදි නිවන් මඟක් කියලා යන විමුක්ති මාර්ගය කියලා යන නැත්නම් සැපේ ලබා දෙන සැපේ ලබා දෙයි කියලා හිතන යම් කිසි ක්‍රියා මාර්ගයක් පදින් අල්ලා ගන්නවා. අපි සැපේ විඳින්නට ආසයි, බක්ම ලෝකයට ඉපදිලා සුද්ධාත්මේ සමග එක්කලා ඒ සැපේ විඳීමට ආශාව නිසා දෙවියන්ට යාඥා කරනවා. ඒ සැපේ ලැබ ගැනීමට ඒ යාඥා කිරීම උපාදාන කරනවා දිච්චි උපාදානයකින්. මේ විදිහටයි ආශාව තුළින් උපාදානය ජනිත වන්නේ. දැන් මොකද වෙන්නේ උපාදාන කළාට පසුව? උපාදාන පත්‍ය බහූ අල්ලාගත්ත පසුව ඒ තුළින් කුසල කුසල සංස්කාර ඇති වෙන්නට පටන් ගන්නවා. අපි අර ඉස්සෙල්ලාම කියපු අර ලක්ෂණ කාන්තාවගේ රූපයක් දැකලා ඒක දැකපු මාත්‍රයෙන් නතර වුණා නම් ආශාවක් ඇති වෙන්නේ නැහැ. ආශාව නිසා ඒ රූපය මෙහෙම ග්‍රහණය කරන්නේ නැහැ. ඒවා ඔක්කොම ඇති වුණොත් ඒ රූපේ ග්‍රහණය කළාට පස්සේ මොකද වෙන්නේ? ඒක ලබා ගන්නට මේක ආකාර කායික ක්‍රියා, වාචික ක්‍රියා, මානසික ක්‍රියා, ඒවා ලබා ගත්තට පස්සේ ඒක ආරක්ෂා කරන්නට කායික, වාචික, මානසික ක්‍රියා, සැප සම්පත් ලබා දෙන්නට ඒ ක්‍රියා, ඒ ත්‍රිවිධ ක්‍රියා සිදු කරනවා. ඒ අතර තුළින් සමහරට කුසල සිදු වෙනවා, අකුසල සිදු වෙනවා. මේ විදිහට උපාදාන කරන්න කරන්න අල්ලන්න අල්ලන්න ඒ තුළින් අපේගේ සංතානය තුළින් කුසල අකුසල සංස්කාර දලාගෙන දලාගෙන යන්නට පටන් ගන්නවා. මේක බුදුරජාණන් වහන්සේ මහා නිධාන සූත්‍රයේ තවත් සූත්‍ර දීපයක සඳහන් වෙලා තියෙන ලක්ෂණ කතාවක්. වේදනා පත්‍ය තණ්හා, වේදනාව නිසා තණ්හාව ඇති වෙනවා. තණ්හා පත්‍ය ඊටත් වේදනාව නිසා සංඥාව ඇති වෙනවා. සංඥාව ඇති වෙච්ච ගමන්ම අපි හොයන්ට යනවා සංඥා පටිච්චය පච්චය පරිේෂණ. සංඥාව නිසා හොයන්ට යනවා. මොකද්ද හොයන්ට යන්නේ? ඇහැට රූප හොයන්ට යනවා, කනට ශබ්ද හොයන්ට යනවා, නාසයට ගඳ සුවඳ හොයන්ට යනවා, දිවට රස හොයන්ට යනවා, ශරීරයට පොට්ටබ්බයන් හොයන්නට යනවා, මනසට ධර්මයන් හොයන්නට යනවා. සංහාවෙන් යාබේදවන් සංහාව නිසා පරිේෂණය කරනවා. පරිේෂණය කරන්නේ මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම. ඇහැට රූප හොයනවා,
එක්කෝ යනවා ටෙලිවිෂන් කරා නැත්නම් චිත්‍ර පරිශාලා කරා යනවා කනට සද්ද හොයා හොයන්නට යනවා නැත්නම් ඕල් මොනවාද සංගීත ප්‍රසංග වාගේ වකරා යනවා මේ රූප ශබ්ද ආදී අරමුණු අපි සර්සරා යනවා සංඥම් පටිච්ච පරිේෂණා පරිේෂණය කරන්න ගියාම පරිේෂණම් පටිච්ච ලාභෝ දැන් පරිේෂණය කරන නිසා අපිට ලැබෙනවා රූප හොය හොයා යනවා චිත්‍ර පරිශාලාවට ගියා රූපේ දැක්කා ටෙලිවිෂන් එක දාවට ගියා රූපේ හොයන්නේ ඒක දැක්කා කනට ශබ්ද හොයන්නට ගියා ශබ්ද ආවා ලැබෙනවා අරමුණු මේ ඉන්ද්‍රියන්ට අරමුණු ලැබුණට පස්සේ මොකද වෙන්නේ පරිේෂණම් පටිච්ච ලාභෝ ලාභම් පටිච්ච විනිච්චයෝ ලාභයක් ඒක අරමුණු ලැබුණට පස්සේ අපි තීරණය කරනවා මේක හොඳය මේක නරකය මේක හොඳක් නැති නඩපද්‍යයක් කියලා විනිශ්චය කරනවා විනිච්චයම් පටිච්ච චන්දරාගෝ ඒකේ නිසා අපි ඒකට කැමැත්තක් තියෙනවා සමහර වෙලාවට එකම දේ නැවත නැවත බලනවා එකම සද්දේ නැවත නැවත අහනවා කැසට් ගමාවන අහන්නේ මොකද අර විනිශ්චයම් ලාභය නිසා විනිශ්චය කළා මේක හොඳ දෙයක් කියලා විනිශ්චය නිසා අපිට චන්දරාගයක් ඇති වෙනවා කැමැත්තක් ඇති වෙනවා චන්දරාගම් පටිච්ච අජෝසානං අල්ලා ගන්න මගේ කියා හෝ හොඳ දෙයක් කියා හෝ අල්ලා ගන්න අල්ලා ගත්තට පස්සේ මොකද්ද වෙන්නේ අජෝසානං පටිච්ච පරිග්ගා හෝ මෙහෙම ලං කර ගන්න බදා ගන්නවා මොනවද බදා ගන්නේ රූප වේදනා සංඥා සංඛාර කියන පංචස්කන්ධ එහෙම නැත්නම් මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ඒවා මේ ඔක්කොම පංචස්කන්ධයට ඇතුළත්. බාහිර රූපත් රූපස්කන්ධයට ඇතුළත් මේ අපි නිවන බදා ගන්නවා කරපිට තබා ගන්නවා මුළු ලෝකයක් ඔළුවට තබාගෙන බරයි බරයි කියලා අපි කියවගන්න. බර තබා ගත්තේ අපමයි ඔළුව පිට අපමයි ඒ බරින් දුක්ඛින්නේ. නමුත් ඒක තේරෙන්නේ පසුපසින් අවිද්‍යාව. මේ විදිහට අපි අල්ලා ගත්තාට පස්සේ මොකද වෙන්නේ? අජෝසානම් පටිච්ච මච්චරියම් මසුරු බව ඇති වෙනවා. දැන් අපි ප්‍රිය කරන කාන්තාවක් හරි පුරුෂයෙක් හරි තවත් කෙනෙක් අතපත ගන්න හැම දැක්කොත් බොහෝම හොඳක් හොඳට හිත පවතී. ඒ මසුරුකම සමාගයේ වස්තුවක් තවත් කෙනෙකුට අතපත ගන්නට පරිහරණය කරන්නට දෙන්න හැකියාවක් නැහැ. මසුරු භාවයක් ඇති වෙනවා මේ කැසට් එකක් වුණත් මෙතන තියෙන වෙන කෙනෙක් අතපත ගන්නවා නම් අයිතිකාරයාගේ හිතක් අතපත ගන්න අය. කැසට් එක විතරක් නෙවෙයි. එයාගේ හිතක් අතපත ගෑවෙනවා. ඒ තුළින් මසුරු බවක් මච්චිරියම් පටිච්ච ආරක්කෝ මේ මසුරු බව නිසා අපි මේවා ආරක්ෂා කරන්නට යනවා. මේ අපේ සංසාර ගමන යන ආකාරය මේ විස්තර කරන්නේ මහා නිධාන සූත්‍රයේ අනුකූලව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමුක පාඨයන්ට අනුකූලව. එතකොට ආරක්ෂා කරන්නට ගියාම ආරක්ෂම් පටිච්ච සත්තාදාන දණ්ඩා දාන කලා පික්කා දුවාද ස්වංසං තේසන උසාවාද අනීකා පාප්කා අකුසල ධම්මා සම්භවಂತಿ. මෙහෙම ආරක්ෂා කරන්නට ගියාම අපි සත්තාදාන ආයුධ ගන්නවා දණ්ඩාදාන දඩු ගන්නවා කලහ විග්‍රහ විවාද කලහ කරනවා විවාද කරනවා තුවන් තුවන් බණුම් බණුම් කියනවා මුසාවාද බොරු කියනවා දේශනාවාද පල්දකීලම් කියනවා අනේකා පාපක අකුසල ධම්මා නුරේක්කාකාර අකුසල ධම්මයන් සම්භවන්ති පහළ වෙනවා. මොකක්ද මේ? මේක තමයි උපාදාන පත්‍ය බහු උපාදානේ නිසා කර්ම රැස් වෙන අය කුසල කර්ම අකුසල කර්ම රැස් වෙන අය කියලා. දැන් මේ විනාට කියන්න තියෙන කාරණාව එකක් දැඹුරින් අහන්නට ඕන. මොකද බවපත්‍ය ජාති අපි පටන් ගත්තේ ජාතියෙන් එතෙන්දයි මේ යන්නේ නැවතත් මේ චක්‍රේ කරකීගෙන යන්නේ එතෙන්දමයි. එතකොට අපි කලින් කිව්වා වේදනාවෙන් සංඥාවක් ඇති වුණේ අවිද්‍යාව නිසාය. සංඥාව දැඩි කොට අල්ලා ගත්තේ
අවිද්‍යාව නිසාය. දෙවිකුට අල්ලා ගැනීම නිසාම දුකක් ඇති වෙනවා. ඒ දුක දන්නේ නැහැ. ඒසයි උපාදාන ඔක්කම අත්හරින්නට ඕන. උපාදානයේ නිසා කර්ම රැස්ෙනවා. මොනවද කුසල් අකුසල්? එතකොට අකුසල් රැස්ෙන්නේ කුසල් රැස්ෙන්නේ දෙකම අවිද්‍යාව නිසා. මේක සමහර විට නොතේරෙන්නත් පුළුවන්. අකුසල නම් අවිද්‍යාව නිසා මූලිකම නිසා සිදුවෙනවායි කියලා කවුරුත් පිළිගන්නේ. කුසල සිද්ධෙන්නේ ඇයි? මේක අවිද්‍යාව නිසා ඇයි? මේ කුසල නිසා සංසාර ගමන දික් වෙන්නේ. අකුසල වලින් නම් සිය සංසාර ගමන දික් වෙනවා නම් කුසල වලින් ඒ ආකාරයෙන්ම සංසාර ගමන දික් වෙනවා. සංසාර ගමන දික් කරන දෙයක් අපි අභිනන්දනය කරනවා, ආස්වාද කරනවා, ඇලුම් කරනවා, සතුට වෙනවා. එතකොට මේ කුසල් කරන්නට එපා කියලා වැරදි අවබෝධයක් ඇති කරගන්නට එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා පුළුවන් තරම් කුසල් රැස් කරන්නට කියලා. මම කියන්නේ ඒක නෙවෙයි. මේ සංසාර ගමන ඇතුළේ පෙරතිගෙන යන ආකාරය සහ නැවතන ආකාරය කියන්නේ යපු කියන්නේ. කුසල් රැස් කිරීම වෙන දෙයක්, කුසල් රැස් කරන හේතුව තවත් දෙයක්. එපා කියන එක නෙවෙයි. මෙන්න මේ කුසල් වලින් අපට දුකක්මයි ගෙන දෙන්නේ. අපි පටන් ගත්තේ මේ මහා දේශනේ පටන් ගත්තේ දුක නිදලා. ඉතින් මේ මොහොතේට මේ මොහොත දක්වාම මහා දුක් සංදයක් අපි අත්දැක්කා. අවිද්‍යා නිරෝධ කළාට පසුව, අවිද්‍යාව සංසිඳුවාට පසුව කුසල් අකුසල් ලොක්කම පැත්තකට වීසි කරලා කුසලයක් නැති අකුසලයක් නැති සිතක් ඇති කරගෙන ජීවත් වන්නේ පිරිසිදු සිතකින්. එයි අවිද්‍යා පත්‍ය පුඤ්ඤාදි සංඛාරා, අවිද්‍යා පත්‍ය අපුඤ්ඤාදි සංඛාරා, අවිද්‍යා පත්‍ය ආමිඤ්ඤාදි සංඛාරා. අවිද්‍යාව නිසාම කුසලත් ඇත්වෙනවා, අවිද්‍යාව නිසාම අකුසලත් ඇත්වෙනවා, අවිද්‍යාව නිසාම ආමිඤ්ඤාදි සංඛාර කියන්නේ හතරවෙනි ධ්‍යාන සහිත ඒ මහා ධ්‍යාන, ඒ ධ්‍යාන සිතුත් ඇති වෙනවා. ඒවත් කුසල. එතකොට අපි මේ තියෙන නොදක්කම නිසා, අභෝධකම නිසා සංසාරයේ විද්ගස්සන වත්තගාමි කුසල් වැඩිපුර කරනවා. එහෙම නැතත් කුසලේ උපාදාන කරනවා. කුසල් හොඳ දෙයක් කියලා කුසල් රැස් කරගෙන යනවා. යන වෙලාවේදී අපේ මරණය කොයි වෙලාවේ හරි සිදුවෙනවා. සිදුවෙනකොට අපි එක ක්‍රමයකින් මේ මොහොතේ මැරුණත් අපි යම් දෙයක් හිත හිතා ඉන්නකොට මැරෙන්නේ, යම් දෙයක් කර කර ඉන්නකොට මැරෙන්නේ, යම් දෙයක් කතා කර කර හිතනකොටයි මැරෙන්නේ. ඒ සෑම ක්‍රියාවක්ම, සිතුවිල්ලක්ම, වචනයක්ම කුසල් වූ අකුසල් වී ඇති. එතකොට මැරෙන වෙලාවේදී මේ කර්මේන ආකාරයක් තියෙනවා, කර්ම ඥානයක්. මොකද්ද? අපි කරුක කර්මයක් කරලා තිබුණා නම් මරණ වෙලාවේ කොයි කර්ම තිබුණත් ඒක ඉතිරි වෙතම ඉනවා. මොනවද කරුක කර්ම? දෙමෝපිය මරලා තියෙනවා නම්, තහතන් වහන්සේ කෙනෙක් මරලා තියෙනවා නම් මේ අය කරුක අකුසල කර්මයක් කරලා ඒවා කවුරුත් කරන්නේ නැහැ. අනිත් ඒවා ගැන කතා කරන්න දෙයක් නැහැ. ඒවා කරන්න බෑ මේකින්වත් අයිට. එතකොට කුසලපස්සේ නම් ධ්‍යාන සිතක් උපදවාගෙන තියෙනවා නම්, ධ්‍යාන සිත නොපිරිහෙදී පවත්වාගෙන යන ශක්තියක් වෙනවා නම්, ඒ ධ්‍යාන සිත මැරෙන මොහොතේදී ධර්ම කර්මයක් වශයෙන් ඉදිරිපත් වෙනවා. ඉමත් නැත්තම් මාර්ගයක් ලැබලා ඵලයක් සෝවාන් ආදී මාර්ග ඵලයක් ලැබලා තියෙනවා නම්, ඒ සෝවාන් මාර්ග ඵලයේ ලැබීමට පෙර ආසුව තිබුණු අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් සංස්කාර සම්මස්නේ කළ ඒ ඥාන සම්ප්‍රයුක්ත සිත එනවා ප්‍රතිසාර මරණ මොහොතේදී ධර්ම කර්මයක් වශයෙන්. ඊවගෙන මේ පින්වත්යෙක් යැතෙන් සඳහා පවතින්නට පුළුවන්කමක් තියෙද කුසල දරුක කර්ම ගැන? අඩු වශයෙන් සූරුවන්වත් නිරුක්ති කෙනෙකුට, අඩු වශයෙන් ධ්‍යානයක් වශී කරගෙන සිටින්නේ නැති කෙනෙකුට ගරුක කර්ම මත රඳා පවතින්නට හැකියාවක් නැහැ. එහෙම නැත්නම් අර ආසන්න කර්මය නමරන වෙලාවේ, ආසන්න කියන්නේ මැරෙන දෙන්න මින්න තියෙනකොට කර කරා හිටපු කිරිතියා හිටපු සිත සිතා හිටපු දෙයක්. මේ මොහොතේ මැරුණත් මොනක් හරි කර්මයකේ ඉඳලා ඉන්නේ. බෝම්බයක් දැල්ලා දැන් අපි ඔක්කොම මැරුණත් ඔක්කොම කුසල කර්ම කර කර ඉන්නේ, ඔක්කොම සුබ දිගාන් ගෙයි. රහත් වෙලා ඉන්න කෙනෙක් නිමින්නේ නම් තීරණම් පාඩු.
මොකද ආසන්න කර්මය කුසල නිසා. එහෙම නැත්නම් ආසන්න එකක් නැත්නම් අපි නිතර නිතර ප්‍රගුණ කරලා පුහුණු කරලා නැවත නැවත වඩලා තියෙන එකක් ආසීන කර්මයක් මරණ මොහොතේ ඉදිරිපත් වෙනවා. එහෙම නැත්නම් ඒ තුරේ ක්‍රීතු කොටස් තුනම එන්නේ නැත්නම් සංසාරේ පුරා කරපු කවර කුසල අකුසල කුසල අකුසල කර්මයක් මරණ මොහොතේ ඉදිරිපත් වෙනවා. ඒක කර්ම ඥානයක්. මේ විදිහට මේ කර්ම අපට සීගත් දෙන්නේ ඇයි? අපි කර්ම රැස් කරන නිසා, කර්ම රැස් කරලා තියෙන නිසා. මරණ මොහොතේ එකාතකින් මේ විදිහට කර්ම තියෙනවා අපි ළඟින්ම, අපේ සෙවණැල්ල වගේ. සෙවණැල්ල ශරීරයෙන් ඈත්ලා නෑ, ශරීරේ ගෑවිලා නැතිනේ. ඒ වගේ අපේ කර්ම අප ළඟම ගෑවිලා තියෙනවා, කර්මක්ෂය කරලා නෑ. ඒකෙන් එකාතකින් අනිත්‍යයෙන් අපි මැරෙන්න යනකොට ජීවත් වීමේ ආශාව තවම තියෙනවා. ජීවත් වෙන්නට ආශාව නැතුව නෙවෙයි මැරෙන්නේ, තව තවත් ජීවත් වෙන්නට, තව තවත් ජීවත් වීමේ ආශාව අපේක්ෂාව පොඩි බඳගෙන කරදාගෙන සිටිතුල සමහර විට මේ ජීවිතයේ සියදී නසා ගන්න කෙනෙක් උනත් ඒදී නසාගන්නේ ඊට වැඩිය හොඳ තැනක උපදීමේ අපේක්ෂාව තුලින්. භවී සඳා සිටීමේ ආශාව, භවී නැවතී සිටීමේ ආශාව, භව ආශාව මොහොතේ තියෙනවා. මේ තුන්නත් අය හිතනවාද මැරෙන මෙතේ මේවා නැහැ කියලා. පහත් නූ කෙනෙකුට ආව භවී සඳා සිටීමේ ආශාව තියෙනවා. අනිත් අතෙන් මැරෙන මොහොතේදී මේ පංචස්කන්ධය මමය මගේය කියලා අල්ලාගෙන සිටිනවා. අත්මිමානයේ දුරු කරපු නැති සෑම කෙනෙක්ම ඒ මම මගේ මම කියලා කෙනෙක් ඉන්නවා කියන හැඟීම අල්ලාගෙන සිටිනවා. සෝවාන් වෙච්ච කෙනෙක් සංකාය දිට්ඨිය නැති කරලා ආත්මයක් නැහැ කියන හැඟීම තියෙනවා. නැති කළා. නමුත් ඔහුට මම සිටිනවා කියන හැඟීම අත්මිමානයේ තිබෙනවා. මේ අත්මිමානය මම කියලා මගේ කියලා කෙනෙක් සිටින බව අපේ සිත තුළ තියෙනවා මැරෙන මොහොතේ. පළපදියම් වෙලා යකින් එකකොට අනිත්‍යයෙන් අපි මේ සංස්කාර ලෝකයේ අල්ලගෙන උපාදාන කරගෙන දෙවිව ගමනේ කරගෙන සිටින්නේ. එයි එක්කෝ දෙමව්පියෝ නැත්නම් සහෝදර සහෝදරියෝ ගෑනු අබුදරුවන් වත් පිටි දීපල. එහෙම නැත්නම් කාම ලෝකයේ අල්ලගෙන, එහෙම නැත්නම් රූප ලෝකයේ අල්ලගෙන, එහෙම නැත්නම් අරූප ලෝකයේ අල්ලගෙන ඊළඟදීස්ティーමේ ආශා උපාදාන කරගෙන ග්‍රහණය කරගෙන පසුපසින් මැරෙන වෙලාවේ උපාදානේ අපේ සිත් තුළ තියෙනවා. උපාදාන නිරෝධයක් ඇතිවන්නේ රහතන් වහන්සේට පමණයි. යත් සෑම කෙනෙක් තුළම මේ උපාදානේ තිබෙනවා. දැන් මැරෙන මොහොතට සිත් කියලා මඩෙන්ඩ උන්න මෙන්න. නමුත් පසුපසෙ ඔක්කොම මේ ධර්ම තියෙන කර්මයක් තියෙනවා. මම මගේ කියන ආශාවක් තියෙනවා. භවයේ රැඳී සිටීමේ කැමැත්තක් තියෙනවා. මම මගේ කියන දෘෂ්ටිය වැරදි අවබෝධය තියෙනවා. භවයේ රැඳී සිටීමේ ආශාව තියෙනවා. මේවා පසුපසින් කවුද ඉන්නේ? කවුද මේ නාට්‍ය නැටුම්කාරයා, මැවුම්කාරයා? පසුපසින් අපි මුලා කරන අවිද්‍යාව තියෙනවා. මේ ධර්මය හරියට අවිද්‍යා ධර්මයේ දකින්නට පුළුවන්නේ මාර්ගඵල, ඉහළ මාර්ගඵල ලැබෙන කෙනෙකුට පමණයි. මේ වාස්තුකමේ ඥානයේ වශයෙන් හෝ චින්තාමේ ඥාන වශයෙන් හෝ ඇති කරගන්නට බලන්න. එතකොට අවිද්‍යාව පසුපසින් තියෙනවා. ලෝකයේ මෙවුම් කාර්යා ළඟම ඉන්නවා. අප ළඟම කවුද? අවිද්‍යාව නොදත්කම මූලිකම. මෙන්න මේ ධර්මත් යාගනයි අපේ මරණේ සිදුවෙන්නේ. අපිට සංස්කාර අත්හරින්න කැමැත්තක් නැහැ. ජීවිතේ අත්හරින්න කැමැත්තක් නැහැ. ජීවිතේ අපේක්ෂාව තියෙන උපාදාන අත්හරලා නැහැ. අල්ලගෙන සිටිනවා. දැන් මැරෙනවා. මැරෙන්නේ කර්මයක් සිහි කරගෙන. ඒ සිහි කරපු කර්මයට අනුකූලව කුසල කර්මයක් නම් හොඳ තැනක ඒකේ ප්‍රතිවිපාකයගෙන දෙයි. ප්‍රතිසන්දි විඥානය ගැන දෙයි. අපට සිහිපත් වුණේ අකුසල විපාකයන් නම් අකුසල විපාක ගැන දෙන තැනක දුකතියක පිහිටදී. එතකොට නැවත ඉපදුනාට පසුව අපි මේ දේශනාව පටන් ගත්තේ ප්‍රතිසන්දි විඥානයෙන්. මේ ප්‍රතිසන්දි විඥානය තමයි නැවත ආවේ. අපි පටන් ගත්තු මව කුසේ තමයි අයත් මේ ගිහින් අපේ කතාවට හැදිලා. ඒන් පස්සේ මොකද වෙන්නේ?
විඥාණය ඇති වුණාට පස්සේ නැවත කලින් කිව්වා සියම නාම රූප ඇති වෙනවා ආයතන ඇති වෙනවා අශාදී ඒ වටින් අරුමුණු ගැටෙනවා ඒව තුලින් වේදනා ඇති වෙනවා අයතන්නහව ඇති වෙනවා අපට ඇහැ කන නාසය ආදීට අරමුණු ලැබෙන්නේ හොඳ අරමුණු අපි කලින් ආත්මවල කළ තියෙන කුසල අකුසල විපාක වලට අනුව නරක අරමුණු ලැබෙන්නේ හොඳ අරමුණු ලැබෙන්නේ මේ අරමුණු ආවට පස්සේ ඒක කර්මීය විපාකයක් වශයෙන් ඒකම විපාකයෙන් නැවත කර්මයක් බවට අපපත් කර ගන්නවා මූලිකම නිසා අපිට නරක රූප ශබ්ද ගන්ධ රස දැනගෙන නොබලා ඉන්නට බෑ නොසා ඉන්නට බෑ ඒවා අපි කර අකුසල කර්ම වල විපාක වශයෙන් අපට ඇති වෙනවා විපාක වටයක් වශයෙන් වෘත්තියක් වශයෙන් කරකිරීමක් වශයෙන් එතකොට මේ විපාකයම අපි නැවත කර්මයක් බවට පත් කර ගන්නවා ඇති විදියකට ගැටෙනවා ඇති විදියකට ඇලෙනවා නැවත නැවත අර විදියටම සංස්කාර ජනිත වෙනවා නැවත නැවත උපදිනවා පුනප්පුනං ජායති මේ පිට පුනප්පුනං ශිවතිකං හරන්ති නැවත නැවත උපදිනවා පුනප්පුනං ජායති පුනප්පුනං මීයති නැවත නැවත මැරෙනවා පුනප්පුනං ශිවතිකං ශිවතිකං හරන්ති නැවත නැවත මලමිණි ඔසවගෙන යනවා මග්ගංච ලද්ධා අපුනබ්බවාය මේ නැවත නැවත උපදින මාර්ගයේ දැනගෙන මේ ලැබිලා තියෙද්දී මේ මත්තංජ ලද්දා අපුනක් බවාය නැපුනක් පුනන් ජාති ම නැවත නැවත ජාතිය ගිලිදින්නෑ කාටද බූරි පන්නෝ ඥානය තියෙන කෙනාට ඒකයි සපි කරන්නට ඕනෙන් අපේ සංස්කාර ගමන මේ විදියට දිගින් දිගට දිගින් දිගට පැවතීගෙන 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 මෙතෙක් කල් ආවා මේ සංස්කාර ගමන නවත්තන්නටයි අපේ මේ උත්සාහය මේ පටිච්ච සමුප්පාද චක්‍රයේ කැරකෙන එකට බ්‍රේක් එකක් දාලා නවත්තන්නට ඒකයි මේ අපේ භාවනාවේ පරමාර්ථය ඒකයි අපේ අරමුණ ඒකයි අපේ නිවන එතකොට මේ පටිච්ච සමුප්පාද ධර්මයන් භාවනාව තුළින් අත්දකලා ඒ තුළින් ඒ ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකලා භාවනාවට නගන ආකාරය දැන් අප විස්තර කරන්නට යන්නේ හැබැයි ප්‍රඥාවන්තයින් තයි මේ ධර්මයේ ගෝචර. මෙතෙක් කරපු ධර්මයේ කාටත් පොදුයි මේ මෙහාට ආමන්ත්‍රණය කරන්නේ බුද්ධි සම්පන්න පින්වතුනි කියලයි නම්. ඒක නිසා මේ තුළින් මේ ළඟට කියන කාරණා තුළින් පටිච්චසමුප්පාදය අත්දකින්නට පුළුවන් තමාට මේ භූමිය තුළදීම ඒ තුන් ඒ කටිච්ච සම්බාධ ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තත්ත්වය දකින්නට පුළුවන් අප තියෙන විස්තරයට අනුකූලව හරියට කටයුතු කළොත් මේ භූමිය තුළදීම සංස්කාර නිරෝධය දකින්නේ මෙහිදීම නිවන අවබෝධ කරගන්නට පුළුවන්. ඒක නිසා දැන් කවුරුත් විනාඩි 5ක් භාවනාවේ නිරත වෙන්න මේ ආනාපානසති භාවනාව කරන අය පීතිපටි සංවේදී සුඛපටි සංවේදී කියන අවස්ථා දෙකෙන් කවරක් හෝ ඇති කරගන්න මම පීතිය අත්දකින ආස්වාද ප්‍රසාද භාවනාවේ නිරත වෙන අය එහෙම නැත්නම් සුඛයේ අත්දකින ආස්වාද ප්‍රසාද භාවනාවේ නිරත වෙන අය කියන අදිෂ්ඨානයේ චරිත කරගෙන මූලික කම්මස්ථානයේ ආනාපානසති භාවනාවට සිත යොමු කරලා ඒ පීති සුඛ තත්ත්වයේ අද්දකින්න නැති කෙනෙක් සමන්ත පුගුම් පරිදි තරමක් කෝලික සමාධිමත් කරගන්න ඉදිරියට කියන ධර්ම සමාධිමත් සිතකින්ම ඇසිය යුතු නිසා කවුරුත් විනාඩි 5ක් දැන් භාවනාවක නිරත වෙන්න. ඒ සමාධිමත් මේන්ටෙන් පවත්වාගෙන යමින් මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ නැවතත් ඉතිං දෙනවා. දැන් අපි දීපටි සංවේදී අසසිස්සාමී දිසික්කති දීපටි සංවේදී පස්සසිස්සාමී සික්කති කියන එක දුරු සුඛපටි සංවේදී අසසිස්සාමී සික්කති සුඛපටි සංවේදී පස්සසිස්සාමී පිති සික්කති කියන දෙකෙන් එකකුයි අද්දට දෙකම ඉඳලා ඉන්නේ අපේ සිතේ තෝරන විලාමී ප්‍රීතිය දැනෙනවා එහෙම නැත්නම් සුඛය දැනෙනවා දැන් කල්පනා කරන්න මේ සුඛය මගේ ආත්මය කියලා. මේ සුඛය මගේ ආත්මයයි. දැන් ඒ සුඛය දෙසම බලාගෙන ආස්වාද ප්‍රසාස කරන්න ඒ සුඛය අනිත්‍යයට යන හැටි දකින්න.
ඒ සුඛයේ ආශාස රැල්ල තිබී පවතින සුඛයේ ප්‍රාශාස රැල්ල දින කියනවා ආශාසී මුලකෙක සුඛයක මැදට නෑ මැද තිබුණු සුඛයේ අගට නෑ මේ සුඛය ආත්මය මගේ ආත්මය කියලා අපි ගත්තා මේ සුඛය නැති වෙනව නේද ආත්මය නැති නැති නේද කියන්නේ සුඛය සම්පූර්ණයෙන් නිරුද්ධ වුණත් ආත්මය සම්පූර්ණයෙන් නිරුද්ධ වෙනවා නේද එතකොට සුඛය ආත්මයක් කියලා ගන්නට දෙයක් නැති දෙයක් සිහි ආත්මයක් ගන්නට කියලා දෙයක් නැහැ එතකොට මගේ ආත්මයේ සුඛ වේදනා විඳිනවා කියලා දැන් සිතන්න සුඛ වේදනාවක් විඳින්නේ ආත්මේ මේ විදිහේ ඔක්කොම නැතුව ගියා නම් මලක්නක් බවට මේ ශරීරේ පත් වුණා නම් ඔපරේෂන් කරන්නට සිහි නැතුලා නම් වේදනා ඔක්කොම දැනෙන්නේ නැතුව ගියාට පසු අර විදිහේ ආත්මයට මොකද වෙන්නේ ඒකත් නැතුව යනවා එතකොට සුඛ වේදනාව ආත්මය කියලා ගන්න එකත් වැරදි මගේ ආත්මය සුඛයක් විඳිනවා කියන එකත් වැරදි දැන් කල්පනා කරන්න මගේ ආත්මය සුඛ දුක් විඳින්නේ නැති දෙයක්ද කිසිම දෙයක් නැතුව ගිය සිහි නැති කරපු නැත්තම් සිහි නැති එදවැටිච්ච කෙනෙකු තුළ කවර සංඥාවක් තිබේද මොන ආත්මයක්ද එතකොට මේ වේදනාවේ කොයි ආකාරයකින් බැලුවත් ආත්මයක් ගන්නට නැහැ අනිත්‍යය යන ධර්මයක් මේ වේදනාව ඇතිවෙච්ච ආකාරය දැන් බලමු ආශ්වාස ප්‍රාශ්වාස ගුණම් කැල්ලක් ශරීරය පුරා ගමන් කරනවා ඒක තුළින් දැනීමක් ඇති වෙනවා ඒ දැනීම තුළින් සුඛ වේදනාවක් අපට ඇති කළා මොකද්ද මේ පක්ෂපච්චය ආයතනා පොට්ටබ්ද රූපය ආශ්වාස ප්‍රශ්වාස කය කාය ආයතනය ඒකේ ගැටීමෙන් කාය විඥානයේ දැනීම ඒව නිසා මින්න සුඛයක් දැනෙනවා සුඛ වේදනාවක් දැන් බලන්න පස්සේ සුඛ වේදනාව ඇති වෙන ආකාරය පස්සේ නැත්නම් මේ වේදනා එකක්වත් නැහැ දැන් මේ සමාධිමත් සිටින්න මෙන්න ආශ්වාස කියලා ආශ්වාස දෙකේ යොමු කරන්න මෙන්න ආශ්වාස ප්‍රාශ්වාස වදින කය සියා කය දෙසට මනසිකාරේ යොමු කරන්න මෙන්න ඒ තුළින් ජනිත වෙන විඥානය කියා ඒ දෙසට දැන් මනසිකාරේ යොමු කරන්න ඒ තුළින් ජනිත වූ වේදනාව සුඛ වේදනාව මෙන්න කියලා ඒ දෙස සිටින් බලන්න දැන් සුඛයත් විඥානයත් කයත් ආශ්වාස ප්‍රාශ්වාස හතරක් හතර පැත්තට අයින් කරන්න මැද මොනවද තියෙන්නේ හිස් ස්වරූපයක් හිසිත් නැති ස්වරූපයක් ආත්මය කියලා ගන්න තියෙන්නේ ඔන්න ඔය හිස් ස්වරූපයේ පමණයි ඒ දැනෙන ගතිය පමණයි මේ මොහොතේ මේක මමගේ ආත්මය මේක තව මොහොතකින් නැති වෙනවා ඒ නැති වෙනකොටම මේක අනිත්‍යයට යනවා අනිත්‍යයට යනකොටම මගේ ආත්මයත් නැති වී ගිලිහි විරුද්ධ වෙනවා මේ සත්‍යයේ අවබෝධයේ තුලින් නැවත මෙන්න ආශ්වාස ප්‍රශ්වාස මෙන්න කය මෙන්න විඥාණය මෙන්න ඒ තුළින් ඇතිවෙච්ච සුඛ වේදනාව කියලා ඒ හතර වෙන් කරන්න
මැද තියෙන ශූන්‍යතාවය හිස් බව දකින්න මේකත් අනිත්‍ය වූ අනාත්ම වූ ධර්මයක් කියලා දැන් මෙනෙහි කරන්න ඒ හිස් බව නිරුද්ධ වේවි. එසේ වුණා නම් මේ හිස් බවම ඒකාන්තයෙන් මේකත් සංස්කාරයක්. මේ සංස්කාරයක් නැති සීල සංස්කාර නිරුද්ධ වී ගිය නිවන ශාන්තයි කියලා දැන් සිතන්න. එතකොටත් නිවන සිතට අපි හොඳයි. ඒක අසුුණත් කමන්නේ නැහැ, නැසුණත් කමන්නේ නැහැ. ඊළඟ අධ්‍යයනයට අපි යමු. දැන් නැවත සුඛ වේදනාව දිහා බලන්න. මෙන්න සුඛ වේදනාව ඒකට තියෙන ඇලීම දෙස දැන් බලන්න. මට ඒක කැමැත්තක් තියෙනවා, ඒක මිදීමට කැමැත්තක්, ආශාවක්. මෙන්න සුඛ වේදනාව මෙන්න ඒක දැකේ, ඒකට තියෙන ඇලීම කියලා ඒ දෙක වෙන් කරන්න. සුඛ වේදනාව වෙනම ධර්මයක්. සුඛ වේදනාවට ඇලින්නේ වෙනම ධර්මයක්. දැන් අර කලින් කියපු කරුණ ටික නැවතත් ප්‍රගුණ කරනවා. මෙන්න ආශ්‍රාස පසකට දාන්න, මෙන්න කය තව පසකට, මෙන්න විඥාණය. මේක නිසා ඇතිවෙච්ච වේදනාව මෙන්න, ඒ තුළින් ඇතිවෙච්ච සංඥාව මෙන්න කියලා ඒ කොටස් ඔක්කොම ඈතට විසිකරලා මැද බලන්න. හිතට හිස් ස්වරූපයක්, හිතේ ශූන්‍යතාවය දැන් පෙනෙනවා ඇති. මේ ශූන්‍යතාවයත් අර කලින් කිව්වා වගේම අනිත්‍යයි අනාත්මයි. මේකත් සංස්කාරයක්. ඒ සංස්කාරයක් නැති නිවන ශාන්තයි. මේ නිවන හිතට අරමුණු වන්නට පුළුවන්. හොඳයි, ඒක අත්දැක්කත් ඕන, දැක්කත් ඕන. ඊළඟ අදීර කියන්න. දැන් සුඛ වේදනාව බලනවා, ඒක තියෙන ඇලීම බලනවා. ඒ ඇලීමට වැඳීමක් තිබෙනවා. මොකද්ද ඒක? සුඛ වේදනාවේ කොහොමම මගේ කියලා හිතන සිටිවිල්ල. එහෙම නැත්නම් සුඛ වේදනාවම අල්ලාගෙන සිටින අල්ලා ගැනීමක්. හැබැයි මේක දියුණු ප්‍රඥා ඇසක් නැති කෙනෙකුට බලන්නට බෑ. විදර්ශනා දියුණු නැති කෙනෙකුට මේක පේයිද මන්දා? දැන් සුඛ වේදනාව පසකට දාන්න. ඒක දැන සංඥාව ඉන්නේ කියලා ඒක පසකට දාන්න. මේක අයිමින් තියෙන උපාදානය අල්ලාගෙන සිටීම පසකට දාන්න. මැද තිබෙන කුමක්ද? එතන හිතේ හිස් බවක්. ඒ හිස් බවත් අනිත්‍ය අනාත්ම සංස්කාර මාත්‍රයක්, නිරර්ථක නිෂ්පරදයක්, ශූන්‍ය දෙයක්, වැඩක් නැති දෙයක්, හලයති දෙයක්. මේ සංස්කාරයක් නැති නිවන ශාන්තයි, නිවන ප්‍රණීතයි. මෙහිදී චිතයට නිවන පෙනී යන්නට පුළුවන්. මෙහිදී අපට චතුරාර්ය සත්‍යම තේරෙනවා. ආශ්‍රාස ප්‍රශ්වාස රහිත කය, එයින් ඇති වෙන වේදනාව, දුක්ඛ සත්‍ය. ඒ වේදනාවට තියෙන ආශාව සමුදය සත්‍ය. ඒක අල්ලාගෙන සිටින ග්‍රහණය සමුදය සත්‍ය. මේවා මැද තියෙන හිස් රූපය, ඒවා අනිත්‍ය අනාත්මය කියන්නේ මාර්ග සත්‍ය. ඒ අනිත්‍ය අනාත්මය කියන මාර්ග සත්‍ය තුළින් ඒ සීලුම සංස්කාර නිවිලා යන සත්‍ය නිරෝධ සත්‍ය. චතුරාර්ය සත්‍ය මෙතනදීමත් වීවි. ඒක උනාට හෝ නොවුනාට කමන්නේ. ඊළඟ අදියරටත් අපි යමු. මේවා පසුව ප්‍රගුණ කරන්න. එතකොට උපාදාන පච්චයා බහූ. මේ අපි අල්ලාගත්තු නිසා මේක නැවත නැවත මේ වේදනාව විඳින්නට අපි ඇලුම් කරනවා, ඒකට කටයුතු කරනවා. මේ නැවත නැවත ආශ්‍රාස ප්‍රශ්වාස කරමින් නැවත නැවත සුඛ වේදනාව ඇති කර ගන්න ආකාරය දෙස බලන එක තමයි කර්ම භව. නැවතත් කලින්සේම සුඛ වේදනාවත්, තණ්හාවත්, උපාදානයත්, කර්ම භවත් වෙන් කරන්න.
මෙද තියෙන ශූන්‍යතාවයේ පිරසීම ත්‍රිලක්ෂණයේ නගමී සංස්කාර නිරෝධය දකින්න. මිහිදී සිටට නිවන පිමී යන්නට පුළුවන්. ඊළඟ අධ්‍යයනයට අපි යමු. බහුපච්චයා ජාති දැන් ටිකක් සමාධිමත් මනසින් යුතුව අවුරුදු 10 වයසේ තමා සිටි හැටි මෙනෙහි කරන්නේ. ඔන්න අවුරුදු 10 ළමයෙක්. ඔන්න දැන් අවුරුදු 5 නැගී වයස අවුරුදු 4 3 2 අවුරුද්දයි දැන් මගේ වයස මාස 10 9 8 7 6 2 1 සුමාන 2 සුමානයි උපදිච්චි විකස කෑ ගහන මල් මූත්‍ර දැවිති ඇති අශෝති මල්ලක උබලගත්තු රූපය දැන් පෙනී ජහජරාව වැක්කිරෙනවා වක්කඩයක් ලැබුවාසේ දැන් මාස 10 බඩක හිට යන්නේ 8 6 3 2 1 මාසයයි මාස භාගයයි සතියයි දවසයි ප්‍රතිසන්දිය සිත්තේ බවාංග සිතට දැන්පත් වී දැන් අපි ගැඹුරු ආගාධ ලෝකයක කිසිවක් ලෝකේ නෑ මා කියන සද්දේ ඇහෙනවා මෝහණය කරපු විලාසයක් බවාංග සිත තියෙනවා දැන් බලන්න අම්මගේ සහ තාත්තාගේ ධාත කොටස් මේ බවාංග සිතට එක්කෙනවා පසකින් මවගේවා අනිත් පසින් පියාගේ ධාතු කොටස් අනිත් පසින් අපගේ විඥානය මේ තුන තුන් පැත්තට යවන්න සියලුම රූප නිමිති ඇහැට නොතිනී ගොස් හිත අහසේ පාවෙන්නා බඳු විශ්ව රූපයක් දැන් උද්ගත වෙනවා ඇති මේ විශ්ව රූපයක් ඒ කාන්තයෙන්ම මම මගේ කියලා ගන්න තියෙන්නේ මේ හිස්ස රූපය පමණයි මේක නිරන්තරයෙන් පවතින එකක් නෙවෙයි අනිත්‍යයට යනවා අනිත්‍යයට යනකොට මේ හිස්ස රූපය මම නම් මගේ බවත් නැත්තටම නැති වී නිරුද්ධ වී යනවා නිවෙනවා මේක අනිත්‍යයි මේක අනාත්මයි මේක සංස්කාරයක් මේ සංස්කාර ඔක්කොම නිරුද්ධ වෙච්ච නිවනමයි සාන්ත මේදී අපේ සිතට අරමුණු වන්නේ නිවනයි. දැන් විඥාන පච්චයා නාම රූපං මෙන්න ඉතාමත්ම ගැඹුරු තැනට බහින අවස්ථාව පාතාල ලෝකයේ ගම්භීරම අවස්ථාව. භවාන් දශිත පසකින් දකින්න ඒ දකින්නේ මේ සිතින් එතකොට අර භවාංග සිත නිසා මේ නාමයේ පවතිනවා විඥාන පස්සයා නාමං ඒ භවාංග සිත නිසා මේ ශරීර කූඩුව මේ මහා අඩි 6ක් විතර තියෙන කූඩුව පවතිනවා භවාංග චිත්ත පරම්පරාව පවතින නිසා ඉන්න විඥාන පස්සයා රූපං රූපකුට පැත්තකට වීශි කරලා දාන්න පටවී ආපු සීජෝ වායු සහතු හතර සත්‍ය පුද්ගලය කොහෙද මම මගේ කොහෙද ආත්ම කොහෙද ගෑන කොහෙද මිනිස් කොහෙද නහන් එකන් ධාතු මාත්‍ර බාහිර ධාතු වලින් ඇති වෙච්ච ධාතු ගොඩක් ඒකින් වැඩක් නෑ පැත්තකට දාන්න විඥානින් ඇති වෙච්ච රූප ගොඩ දැන් ඒක දකින සිට විඥාන මාත්‍රයක් දෙන්නේ මාත්‍රයක් ඇති වෙලා නැති වෙන හරයක් නැති ශාරයක් නැති මිශ්‍ර අක්තිය දෙයක් අස්සාර දෙයක් සිච්ච දෙයක් පහත් දෙයක් සංස්කාරයක් දුක්කයක්
මේකත් පැත්තකට දාන්න භවංග සිතත් පැත්තකට දාන්න භවංග සිත මේ දකින විඥානේ රූප බුද ඉතාමත්ම ගැඹුරු සමාධියක් සියල්ලම නොපෙනී ගිය සංස්කාර ශූන්‍යත්වයකින් ශූන්‍යත්වයක් පිරී ගිය තත්ත්වයක් මෙන්න මේ හිස් බව අනිත්‍යය අනාත්මයක්ය මම මගේ නෙවෙයි නැති වෙන ධර්මය මේ සංස්කාරයක් නැති ඉවනම හොඳයි මෙහිදී අපේ සිතට ගෝචර වන්නේ තෙනී යන්නේ අසංකච නිර්වාණ දහතුරයි ඒක තුනා හෝ නොතුනා හෝ කමන්නෑ ඊළඟට දැන් බලන්නේ නාම රූප පත්‍ය පස්සු දැන් මේ ශබ්දයේ කණේ වැදිනවා ශබ්දයේ වෙන දෙයක් කන වෙන දෙයක් ඒ තුලින් ඇති වෙන විඥානයේ වෙන දෙයක් සත්‍යයේ පැසකට දාන්න විඥානයේ පැසකට දාන්න කන පැසකට දාන්න සිතින් ගැඹුරු සමාධියක් සිටින මේ වගේමයි අනිත් ආයතන ඇහැ වෙනම දෙයක් ඇහැට දැන් අපේ ඇස් පියාගෙන රූප පේන්නේ ඒක නිකන් මැරිච්චි දෙයක් ඇහැ ඉපදිලත් නෑ දැන් ඇහැ තියෙන බව අපි දන්නෙත් නෑ රූප පේන්නේ නැත්තම් එහෙන් ඇති කවර වැඩක්ද අගේ කළ යුතු දෙයක් නෙවෙයි නිරර්ථක දෙයක් හිස් දෙයක් මම මගේ කියලා දන්නට නැති දෙයක් ඒකේ වටිනාකම තියෙන්නේ බාහිර රූපයක් ඇහි ගැටීම සිදු වුණොත් පමණයි මේ සිස් දෙය පැත්තකට ගලවලා දාන්නේ. නාසයේ දැන් තියෙන බලවත් දැන්නේ ගඳ සුවඳ දැනෙන්නේ නැත්තම් ඒකෙන් ඇති වැඩක් නෑ නාසයත් අයින් කරනවා රූපය ඒකත්. දිව දැන් තියෙන බව දන්නේ නෑ අයි සමහර කොටස් අපිට තේරෙන්නේ නැහැ කියන බව දන්නේ නැහැ. මේ ඔක්කොම රූප ඇහැ කන නාසය දිව ශරීරය කලින් නාම රූප නිසා මේ රූපය දැන් මේ දැනෙන සිත නාමය නාම රූප පත්‍ය නාම රූපං මෙන්න නාමය කියලා ඒකත් මෙන්න රූපේ කියලා දෙපසට දෙක දාන මැද හිස් බව දකින්න හේ හිස් බවත් අනිත්‍ය අනාත්ම දුක්ඛ ධර්ම සංස්කාර ධර්ම සියලු සංස්කාර නිරුද්ධ වූ නිවන සාන්තයි අපි පටන් ගත්තේ මෙන්න මෙතනින් කයේ පොට්ටබ්බ ආශ්‍රාස ප්‍රසාස වැඩිලා විඥානෙ ඇති වෙලා ඒ තුළින් වේදනාව ඇති වෙච්ච ආකාරයෙන් මේ පටිච්ච සමුප්පාද චක්‍රයේ අපේ සංසාරණය තුළ මේ කැරපෙන ආකාරය මෙතෙන් ගිහින් අපි දැක්කා ඒවැයි අනිත්‍යතාවය දැක්කා ඒ තුළින් ඇති වෙන අනාත්මය දැක්කා අනාත්මය තුළින් සංස්කාර නිරෝධය දැක්කා මේ දකින කොට අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කළා අර මා කලින් කිව්වා ඇති අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ සංස්කාර නිරෝධය අපගේ භාවනාව තුළින් අත්දැකීමටයි මේ පින්වත් අය දැන් නම් යන මහදායි වෙලාව දැන් ඇති මේ පටිච්චසමුප්පාද චක්‍රයේ කැරකින ආකාරය තවත් ආකාර රාශියකින් අපිට භාවනාවට නගන්න පුළුවන් මුලින්ම ප්‍රකාශ කළේ එක් ආකාරයක් පමණයි තව කෙනෙකුට අවශ්‍ය නම් මේක ආපස්සට ගමන් කරලා බලන්නට පුළුවන් මේ වේදනාව ඇති ඉන්නේ කුමක් නිසාද අයි ස්පර්ශය නැති නිසා කය කුමක් නිසා ඇති වුණාද ඒ ආදී වශයෙන් පස්සට ගමන් කරන්නට පුළුවන් පස්සට ගමන් කරලා නැවත මැදට එන්නටත් පුළුවන් ඒව ඔක්කොම විස්තර කිරීම අවශ්‍ය නැහැ හොඳයි මේ තින්නත් මේ මොහොතේ සිට විනාඩි අද සෑම භාගයක් ගාමනා කරමු නේද දහය කාලෙට අපි පන්තියේ නවත්තමු මොකද අද හොඳ දවසක් භාවනා කරන්න.
ඒක නිසා මේ පින්වත් මේ මොහොතේම පූර්ව පුත්ති කිරීම කිසිවක් අවශ්‍ය නැහැ. මේ ධම්මයට හිත යොමු කරගෙන සිටියු නිසා සිත සමාධිමත් ස්වરૂපයක් දැනටමත් උද්ගත වී ඇති. මේ භාවනාවක දැන් සමාකර පළපුරුදු භාවනාවක නිරත වෙන්න ඒ භාවනාව තුළින් මේ පින්වත් අයට අද අදම මේ භූමිය තුළදීම අනිත්‍ය වූ අෂ්කාරයන්ගේ ඒත්‍රිලක්ෂණේ මැනවින් අවබෝධ කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ලබන්නා වූ අමා මහ නිවනින් සැනසීමට ඒකාන්ත වශයෙන්ම වාසනාව ශක්තිය උදා වේවා කියලා අපි මහා කරුණාවකින් යුතුව ආශිර්වාද කරනවා. මේ කතාව කවුරු සමන්නේ සාවධානව මොකද මේ පූර්ව පුත්ති කියන කීවද? මෙතන හිටපු කෙනෙක් මෙච්ච ගෙත්තලා කාන්තාවකට භාවනාව කරන්නට අමාරු වෙලා පතු අමාරු සැදෙන පතු වේදනාවක් පතුන්නේ සාමාන්‍යයෙන් කිසිම වේදනාවක් තියෙනවා. මේ ඇති වෙන වේදනාව අපි දැකලා හේතුව දැකලා හේතුවට ප්‍රතිකම්ඥා වශයෙන් අපි පූර්ණ කුක්ති වෙනස් කරලා ඒ ආයක ප්‍රකාශ කරනවා. අපේ සන්තෝෂය ඒ ශක්තිය අපට ඇවිල්ලා ප්‍රකාශ කළා. ඒ කියන්නේ වේදනා නැති කරගෙන යම් විදිහකට භාවනා කරන්න පුළුවන්. මේ කතාව කිව්වේ මේකටයි. මේ සිංහත්යගේ පෞද්ගලික වශයෙන් ගැටලු තියෙනවා නම් භාවනාවේ අද්දකින ඒ ගැටලු වලට අනුකූල වෙන පරිදි අපි මේ පූර්ව කුත්ති වෙනස් කරන්න සිදුවේ. පොදු වශයෙන් කියන එකක් අපි මේ කතා කරන්නේ පූර්ව කුත්ති කියනවා කියලා. නමුත් පෞද්ගලික වශයෙන් මේ කරන පූර්ව කුත්ති වෙනස් කරගන්නට අපිට සිදුවෙනවා. මේ පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව මේකදී කියන බුද්ධානුස්සති මෙත්තා අසුරු මන්නානුස්සති කියන අපේ කමඨාන් භාවනාව පූර්ණ කුත්ති වශයෙන් ගිවීමට නම් මේ එක එක භාවනාවක් සති ගානක් හෝ මාස ගානක් තුළ ඒ භාවනාවම කරමින් ප්‍රගුණ කරලා ඒ ඉතාම ප්‍රගුණ කොටස අර පූර්ණ කුත්ති අවස්ථාවේදී අත්දකින්නට ඕන. ඒකයි මම කියන්නේ. තුනෙන් එක චරිතයේ අනුව මේ පූර්ණ කුත්ති වෙනස් කරගන්නට ඕන. මම කිසිමෙක් තුමත් එක්ක අපිට ප්‍රකාශ කළා ස්වාමීන් මට නම් උත්තරම විතරම රාගය කියන මේ රාග චරිතයක්. මේ දිනවත් කෑම තමන්ගේ හදවතින් දන්නවා තමන් විදාන්තරයේ රාගය ජනිත වෙන පුද්ගලයෙක් පුද්ගලිකාවක් කියලා. එහෙම නම් ඒ අය විශේෂයෙන්ම පිළිකුල් භාවනාවක දැක අවධානයක් යොමු කරන්න ඕන. ඊට අමතරව අද තියෙනවානේ දස අසුබ. ඒ දස අසුබෙන් එකක් නිමින් කරන්න ඕන. ඊට අමතරව සතිදාන බවස්ථාන අර ජලාහතු මනසිකාරයක් පවත්තන්න කටවී ආපෝති ගුවාන් මේ පූර්ණ බුද්ධ අවස්ථාව එකමතුයි. මේ කොටස් තුනම රාගයේ අධික බුද්ධියම යම් විදිහකින් තමන් තුළ නිරන්තරයෙන් දෝෂයේ ජනිත වන බුද්ධලයක් බුද්ධලයක් නම් තමා නිරන්තරයෙන් සුදුසු කාරණයකට උනත් දෝෂය ඇවිස්සෙනවා නම් ඔබ වැඩිපුර කාලයක් මෛත්‍රියද කාලයේ ඉඳන් කරන්නේ දුනම් ඊට අමතරව තමන්ගේ දේශේ ජනිත කරන දේශාගතේ තරහ පුද්ගලයන් වැඩිපුර සිටින පුද්ගලයන් සිටිනවා නම් ඔබ විසින් උපේක්ෂා භාවනාව කරන්නට වෙයි. උපේක්ෂා භාවනාව කරන්නට බැහැ. මොකද අර කලින් කියපු මෙත්තා මුදිතා කරුණා කියන භාවනා තුනේ තුන්වෙනි ධ්‍යානය නැතුව කියලා විසුද්ධි මාර්ගයේ මහා හරියෙන් කියන නිසා මේ පින්වත් අය බය වෙන්නට එපා. මේ උපේක්ෂා භාවනාව අපිට කරන්න බැහැ කියලා. මේ කරුණ දායාද කුතු සිදුවන සත්‍යයන් සිටින බව සිතලා ඉන්ද්‍රිය කන්නේ උන්ට තමන් ඒ කන්න තමන්ට තමන් කරන කන්නේ විපාක තමන්ටමයි කියලා හිතලා අර පටික සංඥාව දුක්කීමට මේ උපේක්ෂා භාවනාව මහෝපකාරී වෙන නිසා දේශසාගත චරිතයන්ගෙන් බුද්ධයන් ඉදිරිපත් බුද්ධලයන් විසින් ඌර බුද්ධි වශයෙන් අර සියත් කරන සේක්කා භාවනාවක් වෙන්නේ නැහැ. මේ විදිහම අනුගත වශයෙන් නිරන්තරයෙන් ඊර්ෂ්‍යා සහගත බුද්ධයන් සිටිනවා නම් ඔහු විසින් මුදිතා භාවනාව ටිකක් හරි කරන්න තියෙනවා. ඊළඟට තමා මේ සියලුම තමන්ගේ දූපතුන් කෙරෙහි නෑදෑයන් කෙරෙහි වස්තු කෙරෙහි ඇවිදලා සිටින බුද්ධලයන් නම් ඕනෑමට වැඩි ඇල්ල සිටින පුද්ගලයන් නම් ඔහු විසින් මරණානුස්සති භාවනාව නිරන්තරයෙන් බලන්න වැඩිපුර කරන්නට ඕනේ පූර්ව කුත්ති වශයෙන්.
මරණානුස්සති භාවනාව තුළින් සියලුම දේවල් අපිට අත්හැරලා ගන්න යන අය කියන අවබෝධයේ උන්ට ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ වෙන්න ඕනේ. මේක අමතරව රුමිෂින් අනිත්‍ය සංඥාව දිනු කරන්න කියලා. ඊළඟට ශ්‍රද්ධාව අධික පුද්ගලෙක් නම් බුද්ධානුස්සති භාවනාව වඩන්නට ඕන. බුද්ධානුස්සති භාවනාව සමගම ධම්මවිචේ සම්පත්තියේ වැඩෙන ආකාරයෙන් අරතියතු අනිත් භාවනා මනසිකාරයෙන් යොමු කරන්නට සිදු වෙනවා. ඒ කියන්නේ ප්‍රඥාව මුසු වෙලා මෛත්‍රිය කරන්නට ඕන, ප්‍රඥාව මුසු වෙලා පිපුල දාන්න ඕන, ප්‍රඥාව මුසු වෙලා මරණය හිතන්න ඕන, ප්‍රඥාව මුසු වෙලා මුදුනාස්සේ කරන්න ඕන. මේකේ ශ්‍රද්ධාව අපිට ඒ තරම් ලොකුවට තිබුණාද? ඒක අහිතකර ධර්මයක් බවට පත් වෙනවා ප්‍රඥාව දිනුනේ නැත්නම්. අන්න ඒ තත්ත්වයේ මඳහර ගැනීමට ප්‍රඥාව දිනු වෙන ආකාරයෙන් පූර්ව කුච්චිකා බී වෙනස් කරන්නට සිදු වෙනවා. මේවා සාමාන්‍ය වශයෙන් දැනගත යුතු කරුණු. ඒක නිසා මේ බින්වත් අයගේ පෞද්ගලික ගැටලුවක් තියෙනම් භාවනාව ගැන ඒකට අනුකූලව පූර්ව කුච්චිකා අපිට වෙනස් කරලා කරන්න පුළුවන්. මේ තම තමන්ම තීරණය කර ගන්න තමන්ගේ චරිතය තමන්ගේ හදවත ක්‍රියාත්මක කරන්නේ කොහොමද, ඒකට සුදුසුන්දම මනස කොහොමද පූර්ව පුෂ්ටි කරන්නේ කියන එක තමාම තීරණය කරගන්න. ඒක අපිට කරන්න බෑ කතා බහ කරන්නේ නැතුව. ඒක නිසා දැන් අප පූර්ව පුෂ්ටි මෙතන මාතියක ඔය තුනත් ඇලා වාක්‍ය වන්ද මාසෝ දානන්නේ. ඒකම භාවනාවල් මම කරන්නේ නැහැ. වෙන තැන් වලවත් කරනවා. අටපාණම් කරන භාවනාවක් මෙතන සිදුවන්නේ නැහැ. බාහිර වචන වලට අපි අවබෝධය බාර කරන්නේ. අවබෝධය දෙමින සමාගයේ හදවත තුළින්ම තමන් අත්දැකීමට ඕන ධර්මයක්. ඒක නිසා මේ කරන ආකාරය මම කියන්නම්. මට කරන්න පුළුවන් කරවන්න පුළුවන්. ඒකත් ඒක සුදුසුම නිසා. බුදුරජාණන් වහන්සේට නමස්කාර පාඨය කියලා බුදුගුණ සිහි කරන දහම් ගුණ ශීකරලා ලක්ෂණ ගුණ ශීකරලා මදේලාව ඉදිරිතර සීලයක සමාදන් වෙන නැත්නම් සීල සමාදානයක් දෙන්න ඕනේ. දැන් මේක අවස්සිනේ මේ සීල සමාදන් වෙනානේ. ඒ ශීකරලා ත්‍රිවිධ කර්ණත්‍රේත මාංගේ කයින් හෝ සිටින් හෝ වචනින් හෝ අතීත සංසාරයේ පටන් මේ මොහොත දක්වා යම් තාක්ෂරක සිටී නම් ඒ සීලවම වැඩි වලට සීලවම බුදුරජාණන් වහන්සේලා ඉන්නම සමාව අයිදිනි සීලෝම දුර්ඥානන් වහන්සේලා මාතලේ අංකම්පාවෙන් මට සමාවන සීක්වා කියලා සමාව ගන්න. විශේෂයෙන් පසේ දුර්ඥානන් වහන්සේලා ගෙන සමාව ගන්න, අත්තාගේ බුද්ධ ධර්ම රත්නයෙන් විශේෂයෙන් සමාව ගන්න, සංඝ රත්නයෙන් විශේෂයෙන් සමාව ගන්න. මේ දෙපසුව ආර්යයන්දහ ධ්‍යානලාභින් සිදුව වැඩිදුරටත් විශේෂයෙන් සමාව ගන්න. ඊට පසුව බුද්ධානුස්සති භාවනාව ටිකක් කරන්න. බුද්ධානුස්සති භාවනාවත් මම කලින් දවසේ ටිකක් විස්තර කළා. ඉතින් තමන්ට ලැබුණ ආකාරයෙන් බුද්ධානුස්සති භාවනාව කරන්න විචිලෝ ගාථා ශීකලක් ඇති දන්නේ නැති කෙනෙක්. එහෙමත් නැති කෙනෙක් බුද්ධෝ 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 කියන වචනේ ශීකර කරන්න කැමති. ප්‍රධානත් නෙවෙයි. අර මොකක්වත් නැතුව ඇවි ඒත් ඇති කියලා. සාමාන්‍ය බුදුගුණ පාස එක එකක් විස්තර කරලා අරහන් ගුණය ගැන, සම්මා සම්බුද්ධ ගුණය ගැන, විද්‍යාචර සම්පන්න ගුණ ආදී ගුණ ගැන එක එකක් ශ්‍රී කරනවා. ඊට පසුව සුගත ආදී ගුණ ශ්‍රී කරලා ඒ බුදුගුණ ශ්‍රී කරලා ඊට පසුව මෛත්‍රී භාවනාව ටිකක් සිටුවමු කරන්න. ඒ මෛත්‍රී භාවනාව කරන ආකාර මෙහෙම ආකාරයෙන් ජන්ම දේශනාවකදී අපි කරන්නම් මේ ඉස්සෙල්ලත් අපි එකදාකට සිටින හඳුන්වා දුන්නා. සියලුම සත්‍යයන් කෙනෙක් පතුරු වෙන නිස්සා සිත පැතිරීම. ඊට පසුව අසුභ භාවනාව කරන්න. හැබැයි අර ගිරව් වගේ අත්තිමකින් කායේ කේශා ලෝමාන කාදන්තා සතුව සතුව දන්තාන කා ලෝමා කේශා කියලා අගෙන්ද මුලටන් මුලේද සජ්ජායනා කරලා ක්‍රමික තියෙනවා. ඊට වඩා තමන්ගේ ඇඟේ තමන්ට ප්‍රත්‍යක්ෂ වශයෙන් තියෙන පිළිතුරු කොටස් සිහිකරලා මේ පිළිතුරු කොටස් වලින් ශරීරයේ විවිධ ඇති ආකාරයේ අත්දැකීම්. ඊට පසුව තමා මලමිනියක් බවට පත් වෙලා මේ පිට්ටියක් තුළ සිටින ආකාරයේ සිටින්නවාගෙන
නියදෙස බලමින් අනිච්චා සංඛාර ආදී වශයෙන් ගාථා වස්සජ්ජාය කරන සත්‍යයනා කරනවා පසුතින් ඒක අසාශා මේ ජීවිතේ අනිත්‍ය බව මරණය නිත්‍ය බව සිහිපත් කරන්නේ ඊට පස්සේ ජීවුම දේවල් සිතින් අයින් කරලා මරණය කියන්නේ අත්හැරින්ද සිදු වෙන නිසා දැන් මේ ජීවුම දේවල් සිතින් අයින් කරනවායි කියලා හිතලා අරමුණට සිද සිතා ඒකයි කෝඩ දුක්කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන්නේ දැන් දීලාව නම්යයි කාලක පුන්න මුන්නයි ඒක නිසා නමයි 45 වෙනකම් අදටයි භාගයක් මේ පින්වත්යි භාවනා කරන්නේ මම කැමති විදිහට ධර්ම ශුක්‍රියෙන් මෙතන ඉන්නේ ඒක මට නිදි නම් නිදිමත් අය වෙන්නේ අපි මෙතන අයින් වෙලා මුසත් උපදේශ ගැනීමට කැමති අය වෙන්නේ අපි අර හතරේ කාමරේ යනවා එයාට ඇවිල්ලා උපදේශ ගන්න තව භාගයකට පස්සේ අපි අයින්ලා අහන ප්‍රශ්න වලට පිළිතුරු දීලා අපි මේ භාවනාව නතර කරමු ஆனா சதி சம்பிரியா சம்பிரியா